Andai primo a dire il nome. Det nadali taba ap saranagiye apage bhagyavat u arahato dasabaladhari tunlovak sansalu budrajanan vahansege sripad padma abhiyasa උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු සමන්තා චක්කවාලේසෝ අත්‍රාගච්ඡන්තෝ දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ ධම්මසවනකාලෝ අයං භදන්තා ධම්මසවනකාලෝ අයං භදන්තා ධම්මසවනකාලෝ අයං භදන්තා යෝ කප්පකෝටි හිපි අප්පමේයං කාලං කරොන්තෝ අති දුක්ඛරානි ඛේනං ගතෝ ලෝක හිතාය නාථෝ නමෝ මහාකාරුණිකස්ස තස්ස කුලුණු මෙන් සත වෙත පතල නැන සව්පදරුත හෙලිකල ලොවට සෙත නිතර නමදිම් මුනිදු සරණත අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිජ්ජාදි කිලේසජාලං විධංසිනෝ ධම්ම වරස්ස තස්ස ලංකර සසරහින් දුරුකර කෙලෙස් බියගින් සිදු කළ යුතු උතුම් වඳින් නවලෝතුරා සදහම් ගුණෙහි යෝ සීල සමාධි පඤ්ඤා විමුත්ති ඥානප්පභූතිහි යුත්තෝ ඛෙත්තං ජනානං කුසලත්ථිකානං තමරිය සංඝං සිරසා නමාමි කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණැති අපමණ සතහට පිළිසරණ වඳින් අදරින් අරි සංගගන නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි සියලු දෙනාම මේ සවස් කාලයේහි බුදුරජාණන් වහන්සේගේ උතුම් බණපදයක් ඇසීමේ සූදානමින් බොහෝම විසිතුරු ලෙස සංඝ ගෞරවයෙන් මහා සංඝරත්නය කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් මේ විදිහට තමන්ගේ ජීවිතයට
මෙලොවට පරලොවට සැනසීමට උපකාරවන බුදු හදමඩලේ පැනනැගිච්ච විරාගී ධර්මරාජයන් වහන්සේගේ මුව මඩලින් ලෝ සතුන් සුවපත් කරමින් වදාළ අමා දම්රස වෑහෙන සුනීල දියගඟුලක් සදිසි සදහම් අමධාරාවෙන් සිතගත නිවාගන්නයි බලාපොරොත්තු වෙන්නේ. එනිසා සියලු දෙනාම නොබෝ වෙලාවකින් තව හෝරාවකින් එකහමාරකින් අවසන් වන මේ බණ කතාව බොහෝම ගෞරවයෙන් සවන් දීලා සිත පහදවාගෙනම සවන් දීලා එළඹි සිහියෙන්ම සවන් දීලා ඔබේ ජීවිතය මේ උතුම් ධර්මය තුලින් දැකගන්න මේ වෙලාවේ උත්සාහවත් වෙන්න කියලා මම කරුණාවෙන් සියලු දෙනාටම මතක් කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව පවත්වන්නට ප්‍රධාන අරමුණ වන්නේ ඒ පින්වත් සීලවති මෑණියන්ගේ ස්වාමී ස්වාමි පුරුෂයා වන MAPSN මුදලාලි මහත්මාට පින්පෙත් පැමිණවීම සඳහා, ඒ වගේම සීලවති මෑණියන්ගේ මෑණියන් සහ පියාණන්ට පින් පැමිණවීමටත්, පානදුර මිලන් මනමේන්ද්‍ර පියාණන්ට පින් පැමිණවීම, ඒ වගේම පවුලට සහ සම්බන්ධ වූ සියලු දෙනාට පින් පැමිණවීම ආදී බලාපොරොත්තු හිතේ තබාගෙනයි මේ උතුම් ධර්ම දේශනාව ස්වාමීන් වහන්සේ තම නිවසට වඩමවාගෙන සිද්ධ කරලා බලාපොරොත්තු වන්නේ. අපි ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට සැබවින්ම සිත පිරී යන ආකාරයෙන් මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නට ඕන. ඒ වගේම ඒ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ තමයි ඔබෙත් මගෙත් අඳුරු ලෝකයට පායා ආරන් හිරුමඩල. බුදුරජාණන් වහන්සේ තමයි ඔබෙත් මගෙත් අඳුරු ලෝකය එකලො කළ රිදී සඳ මඩල. හරියට මුලපටන් අගදක්වාම මලින් පිරීගිය පරසතු ගසක් දැක්කට පස්සේ දිව්‍යලෝකෙ දෙවියන්ට පස්වනක් ප්‍රීතිය ඇතිවෙනවා වගේ ඒ කාලේ හිටපු මිනිසුන්ට, පිනැති සිටුවරුන්ට, රජවරුන්ට, දුගී මගී යාචකයන්ට විතරක් නෙමෙයි තිරිසංගත සතුන්ට පවා තථාගත බුදුරුව තරම් ප්‍රණීත වූ සිතගත සනසාලු වෙනක් ආරම්මණයක් තිබුණේ නෑ. එනිසා ඒ කාලේ හිටපු පින්වත් ගුණවත් බුදුගුණය හඳුනන සියලු දෙනාම වගේ ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දෑත නළලේ තබා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ දුටු දුටු මානේ වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනකොට දෑත නළලේ තබා බුදුරජාණන් වහන්සේගේ ගුණ කිව්වා. පදුමං යථා කෝක නදං සුගන්ධං පාතෝ සියා පුල්ල මවීත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං සුරියෝව ඕභාසය මන්තලික්හේ. බලන් අර ඈතින් වඩින ලෝතුරා ධම්රජාණන් වහන්සේ දෙස උදෑසන කාලයෙහි ලාහිරු කෙරණින් පිපීගිය පස්වනක් සුවඳ විහිදෙන උතුම් පියුමක් වගේ ඒ මුව මඩල රන්වන් ශරීරයකින් බබලන උදාවන හිරු පරයෝ තේජසින් යුතු උදාවන සඳ පෙරයෝ සොමිගුණයෙන් යුතු ඒ බුදුරජාණන් වහන්සේ දැකීමද අප ලැබූ මහත් භාග්‍යයක් කියලා ඒ කාලේ හිටපු සියලු දෙනාම ඒ තථාගතයන් වහන්සේ සරණ ගියා. මිනිස් ලෝකේ මිනිසුන් වගේම දෙව්ලොව දෙවියන්ට, බඹලොව බ්‍රහ්මයන්ට එකම සතුට උනේ, සතුට උපදවන එකම අරමුණ උනේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ හැර දෙව්ලොව දෙවියන්ට, මනුලොව මිනිසුන්ට, බඹලොව බ්‍රහ්මයන්ට වෙන පිහිටක් පිළිසරණක් නැති බව බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් වදාලා, මහණෙනි නුඹලාට මා හැර වෙන සරණක් නැහැ. මහණෙනි නුඹලාට මා වදාළ ධර්මය පුරුදු කිරීම හැර
වෙන සරණක් මේ මිහි මඩලේ නෑ. මහණෙනි නුඹලාට මගේ මේ පින්කෙතක් වූ මහා සංඝරත්නයේ පිහිට විනා වෙන පිහිටක් මේ මිහි මඩලේ නෑ. මහණෙනි නුඹලා සිල්වත් වෙන්න, සිල්වත් වෙලා ගුණවත් වෙන්න, සිල්වත් වෙලා ගුණවත් වෙලා ධර්මය පුරුදු කරන්න. ධර්මය පුරුදු කරලා ලෝ සතුන්ට අනුකම්පාවෙන් මේ ධර්මය දේශනා කරන්න. ඒ ධර්මය අසන පින්වත් ලෝ ඇති පින් නැති ලෝ සතුන් ඒ කාන්තයෙන්ම ඒ ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සංසාරයෙන් සදහටම අත මිදේවි කියන මේ පණිවිඩය බුදුරජාණන් වහන්සේ සෑම දවසකම වගේ මහා සංඝරත්නයට ලබා දුන් පණිවිඩයයි. ඒ පණිවිඩය, ඒ ධර්මය, ඒ ඉගැන්වීමට අනුව ඒ කාලේ හිටපු ස්වාමින් වහන්සේලා ජීවිතය පරදුවට තබා ඒ ධර්මයම පුරුදු කළා. ජීවිතය නිසාවත් ශික්ෂාපද කැඩුවේ නැහැ. ජීවිතය නිසාවත් වැරදි සිතිවිල්ලක් හිතුවේ නැහැ. එනිසාම මේ බුදු සසුන මේ සක්වල පිටසක්වල විතරක් නෙමෙයි දස දහසක් සක්වල අභිබවා බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියන ඒ ආරංචිය පැතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ වදාරනවා යස්සින්ද්‍රියානි සමතංගතානි අස්සා යථාසාර තිනා සුදන්තා පහීන මානස්ස අනාසවස්ස දේවාපි තස්ස පිහයන්ති තාදීනෝ. බුදුරජාණන් වහන්සේ විසින් හික්මවන ලද ඒ මහා සංඝරත්නය මේ ලෝකයට කොයිතරම් සැනසීමක් වුණාද කියනවා නම් ඔබ මේ කතාවෙන් තේරුම් ගන්න ඒ කාලේ හිටපු මහා රහතන් වහන්සේලා මේ මහා පොළවේ වැඩ හිටපු ක්ෂීණාශ්‍රව උතුමන් වහන්සේලා බුද්ධ ශාසන භාරයේ දරූ පින්නති උතුමන් වහන්සේලා මේ ලෝකය කොයිතරම් ආශ්චර්යමත් ලෙස ධර්මයෙන් බැබළුවාද කියන කාරණය ධර්මධාරී වූ තථාගත බුදුරජාණන් වහන්සේ විසාකා මහා උපාසිකාව විසින් සකස් කරන ඉදි කරන පූජා කළ පූර්වාරාම මහා විහාරයෙහි තියෙනවා කාමර 1000ක්. ඒ කාමර හෙවත් කුටි 1000න් කුටි 500ක් උඩතට්ටුවේ, කුටි 500ක් යටතට්ටුවේ. ඔබ හිතලා බලන්න මොනතරම් විශාල සේනාසනයක්ද පූජා කරලා තියෙන්නේ. ඒ සේනාසනයේ යටතට්ටුවේ මහා රහතන් වහන්සේලා සමග එක දවසක් වස් පවාරණය කරන දවසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. හරියට පුන් පොහොදා සඳ මඩල පිරිවරාගෙන තරු කැට තියෙනවා වගේ මහා රහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟින් ආසනයක් ඉතුරු කරලා ටිකක් ඈතින් වාඩි වෙනවා. කවුරු වෙනුවෙන්ද මේ ආසනය වෙන් කළේ? මහා කච්චායන මහා රහතන් වහන්සේ වෙනුවෙන්. මහා කච්චායන මහා රහතන් වහන්සේ බොහොම ඈත ප්‍රදේශයක තමයි ඒ කාලේ වස් සමාදම් වුණේ. වස් සමාදම් වෙලා වස් පවාරණය කරන දවසේ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩල දැකගන්න ආව බොහෝම දුර බැහැරක ඉඳන්. ඒ සිරිපතුල් රිදෙන්ට ඇති බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩි ගමනේ මහා කච්චායන රහතන් වහන්සේට තමයි ඒ ආසනය වෙන් කළේ. එදා දවසේ සම්දෙව් රජතුමා, වරම් දෙව් රාජවරු ඇතුළු දිව්‍ය පිරිස, බ්‍රහ්ම පිරිස, අහස්කුස සිසාරා, මල්වැසි වස්වමින් මහා පවාරණය දවසේ බුදු සිරි මුව මඩලින් ගලාගෙන එන බණපදයක් ශ්‍රවණය කරන බලාපොරොත්තුවෙන් වැඩම කරලා නැත්තං අහස් කුස සිසාරා රැස් වෙලා බුදුරජාණන් වහන්සේ නිහඬ ලෙස පරයංකයක් බැඳගෙන සිංහ රාජයෙක් වැඩ ඉන්නවා වගේ, මනෝක්ච හස්ති රාජයෙක් වැඩ ඉන්නවා වගේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේම වැඩ ඉන්නකොට සද්දේව් රජතුමා බලාගෙන ඉන්නවා තාම කච්චායන මහ රහතන් වහන්සේ වැඩම කළේ නෑ කියලා. එහෙම හිතනකොටම කච්චායන මහ රහතන් වහන්සේ වැඩම කරලා
බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා පනවා තිබූ වාසනයේ වාඩි වුණා. සක්දෙව් රජතුමා උපාසකයෙක් වශයෙන් අහසින් බිමට බැහැලා කච්චායන මහා රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා දනින් වැටිලා ඒ සිරිපතුල් දෙක සිඹමින් ප්‍රකාශ කරනවා, ස්වාමීනි, අපි මේ මග බල බලා හිටියේ ස්වාමීන් වහන්සේ වඩින තුරා, ඔබ වහන්සේ වඩින කම්මයි අපි මේ බලාගෙන හිටියේ කියලා කච්චායන මහා රහතන් වහන්සේගේ සිරිපතුල් ලැබියස දිව්‍යමය පරසතු මදාරාමල් තැන්පත් කරලා දනිස් දෙකේ පටන් සිරිපතුල් දක්වා සම්බාහනය කරලා ඔටුනුපලන් හිස කච්චායන මහා රහතන් වහන්සේගේ සුරක්තවල ශ්‍රීපාද පත්මවල ස්පර්ශ කරලා වන්දනා කරලා අහස් කොසට නැවත වතාවක් ගියාට පස්සේ බලාගෙන හිටපු මගඵල නොලබපු ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරනවා, බලන්න මේ සක්දෙව් රජතුමා ස්වාමින් වහන්සේලාට වඳින්නේ තෝරාගෙන හැමෝගෙම සේපා සම්භාණය කරන්නේ නැහැ. සක්දෙව් රජතුමා තෝරාගත් පිරිසකට විතරයි වන්දනා කරන්නේ, තෝරාගත් ස්වාමින් වහන්සේලාට විතරයි මල් පූජා කරන්නේ කියලා මේ කතාව බුදුරජාණන් වහන්සේට ඇහෙන ලෙසම මගඵල නොලබපු ස්වාමින් වහන්සේලා එදා දවසේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කතාව අහලා සිරි මුවමඩල විවර කළ වදාරනවා, මහණෙනි, දෙවියන් වන්දනා කරන්නේ සිල් ඇති අයටයි ගුණ ඇති අයටයි. මහණෙනි, දෙවිවරුන්ගේ වන්දනාව ලබන්න ඉන්ද්‍රිය සංවරය උමනා කරනවා. මහණෙනි, දෙවිවරුන්ගේ වන්දනාව ලබන්න හදවතින්ම ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම උමනා කරනවා. මහණෙනි, මේ ලෝකේ මිනිස්සෙකුට තමන්ගේ වැරදි වසන් කරලා මිනිස් ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. කරන පව් වැඩ, වැරදි වැඩ, අකුසල ධර්ම වසාගෙන හොඳ කෙනෙක් වගේ පෙනී ඉන්න පුළුවන්. නමුත් මහණෙනි, දිව්‍ය ලෝකේ දෙවියන්ට ඇත්ත නැත්ත පේනවා. ඔවුන් දන්නව කවුද සිල්වතා, ඔවුන් දන්නව කවුද ගුණවතා, ඔවුන් දන්නව කවුද මගඵල ලබලා තියෙන්නේ, ඔවුන් දන්නව කවුද මගඵල ලබලා නැත්තේ. එනිසා සක්දෙව් රජතුමා මාගේ පුත්‍ර වූ කච්චායන භික්ෂුවට වන්දනා කරන්නේ කච්චායනගේ දකින්න තියෙන ඒ මහා ගුණය සලකලා. බුදුරජාණන් වහන්සේ සිරි මුවමඩලින් මේ වෙලාවේ ගාථා ධර්මයක් දේශනා කරනවා. යස්සින්ද්‍රියානි සමතංගතානි අස්සා යථාසාර තිනා සුදන්තා පහීන මානස්ස අනාසවස්ස දේවාපිතස්ස පිහයන්ති තාදිනෝ. යස්සින්ද්‍රියානි සමතංගතානි, යම් කෙනෙකුගේ ඇස, කන, නාසය, දිව, මේ ශරීරය, එවැගේම කය, සිත, වචනය කියන මේ ඉන්ද්‍රිය ධර්ම සංවර වෙලා නම් තියෙන්නේ, කලබල නැත්නම් සංවර ඇසකින් යුක්තව, සංවර නාසයකින්, දිවකින්, කනකින් යුක්තව, සංවර වචනයෙන් යුක්තව, සංවර හිතකින්, සංවර කයකින් යුක්තව කාලය ගත කරනකොට මානය දුරු කරපු, මානය ප්‍රහීන කරපු කෙලෙස් ධර්ම සියල්ල සිඳ බිඳලු ඒ රහතන් වහන්සේට දෙවියන් සහිත ලෝකයම දෑත නලලේ තබා වන්දනා කරනවා කියලා දේශනා කළා. පින්වතුනි, මේ කතාව මට මේ වෙලාවේ සිහි වුණේ ඔබ අද බොහෝම ගෞරවයෙන් ස්වාමින් වහන්සේ වඩමවාගෙන ධර්ම දේශනාවක් සිද්ධ කර ගන්නට බොහෝම ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. මේ පින්වත් මෑණියන් වහන්සේ බොහෝම කාලයක පටන් දුරකථනයෙන් කතා කරලා බොහෝම ගෞරවයෙන් දේශ කඳුලින් පුරවාගෙන අපට ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගත්තා. බොහෝම දුරබෑරක ඉඳන් තමයි අපි මේ වැඩම කළේ. මේ ගමන එන්නට ඇත්තටම මට සිතුනේම මේ මෑණියන්ගේ තියෙන ශ්‍රද්ධාව, මෑණියන්ගේ තියෙන ගුණ ගෞරවය, මෑණියන්ගේ තියෙන ඒ මහා සංඝරත්නයේ කෙරෙහි තියෙන ඒ ලෙන්ගතු බවයි කියන එක මේ වෙලාවේ මම ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැමදාම ගුණවත් සිල්වත් පිරිසක් බවට පත්විය යුතුයි. ඒ කාරණයෙන් තමයි මේ ලෝකේ බුද්ධ ශාසනය බබලන්නේ කියන මෙන්න මේ කරුණ ඔබට කියලා දෙන්න.
එනිසා මෙවන් දුර ගමනක් ඇවිල්ලා මහා සංඝරත්නය වශයෙන් ඔබට මේ කියා දෙන ධර්මය ඔබ ඔබේ ජීවිතයට ඒකාන්තයෙන් සම්බන්ධ කරගන්න. අද මෙතන මේ බණමඩුවේ මේ බණපදය ශ්‍රවණය කරන කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම හිතන්ට ඕන කාරණයක් මේ ජීවිතය. මේ ජීවිතය ඔහේ ගත කළොත් උපන්නාට ජීවත් වුණොත් අනාගතයේ අඳුරු විපාක දුක් විපාක හැඬූ කඳුලින් විඳින්ට සිද්ධ වෙනවා. මේ ජීවිතය කියන්නේ පුදුමාකාර දුර්ලභ ලාභයක්. මිනිසත් බව තරම් දුර්ලභ ලාභයක්, බුද්ධෝත්පාදයේ තරම් දුර්ලභ ලාභයක්, සද්ධර්මය ශ්‍රවණය කිරීම තරම් දුලබ ලැබීමක්, කල්යාණ මිත්‍රයාගේ ඇසුර තරම් කලාතුරකින් මුණගැසෙන දෙයක්. මේ වගේ කරුණු කාරණා මේ ලෝකයට කල්ප කාලාන්තරයකින්වත් ලැබෙන දේවල් එම නෙමෙයි. එනිසා ඔබ හිතන්න මේ ඇසෙන බණපදය අසන්නට මේ විදිහේ බණමඩුවකට ඔබ පැමිණෙන්න, මේ විදිහේ සංඝෝපස්ථානයක් බුද්ධෝපස්ථානයක් ධර්ම පූජාවක් සිද්ධ කරන්නට කොයි තරන්නම් පින් පුරලද මේ අවස්ථාව ඔබ ඔබේ ජීවිතයට උදාපත් කරගත්තේ. මෙතන ඉන්න කෙනෙකුට ජීවිතයේ අතීතය දක්නා නුවණ නැත්නම් සංසාර ගමන ඔබ ගත කරපු හැටි දක්නා పూర్వే నివాసానుసమతిక్ జ్ఞానే నత్నం మే కేన కరుణ అదహా గంట బే అదహా గన్న బెరి ఉనత్ బుద్ధరజానన్ వహన్సే వదారన ధర్మయ కిసిదాక అసత్యక్ నెమే ఓహే ప్రకాశ కరుపు దయక్ నెమే మహా ప్రజ్ఞావిన్మ దకల మహా జ్ఞానేన్మ దకల కల్పగానక పారమీ ధర్మ సంభార ఎతివ బుద్ధ గయా పుణ్య భూమిహి వజ్రాసనా రూడవ අවබෝධ කරගත්තු උතුම් බුද්ධ රාජ්‍ය නම් වූ ඒ කිසිවෙකුටත් දෙවනි නොවන අවේජ අවිජහිත, එහෙම නැත්නම් අති උත්තම, එහෙම නැත්නම් අති ශ්‍රේෂ්ඨ, එහෙම නැත්නම් අසම සම පද ප්‍රාප්තිය ලැබීමෙන් අනතුරුවයි මේ උතුම් ධර්මය දේශනා කිරීම සඳහා ඉසිපතන මිගදායට වැඩම කළේ. ඉසිපතන මිගදායේදී පස්වග භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළ වදාළේ, මහණෙනි මම සසර ජයග්‍රහණය කළා, සසර දිනුවා. මහණෙනි මම මෙලොව දිනුවා, පරලොව දිනුවා, දුක අවබෝධ කළා, සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාක්ෂාත් කළා. ඒ උදෙසා වැඩි යුතු ධර්මයේ මම පිරිපුන් ලෙස පරිපූර්ණ ලෙස වඩා නිම කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මම ගමන් කළා. මේ විදිහට ගමන් කරලා චතුරාර්ය සත්‍ය මම අවබෝධ කරගත්තා. නුබලා මේ ධර්මය අවබෝධ කරගන්නට කැමතිනම් මට සවන් දෙන්න, නිහතමානීව සවන් දෙන්න, කියන දේ හොඳින් අසන්න, අවංකවම මා මේ කියා දෙන ධර්මය පුරුදු කළොත් මින් පෙර කිසිදාක නුබලාගේ ජීවිතයේ නොලැබූ අප්‍රමාණ ගම්භීර වර්ණනා කළ යුතු වූ සිතා කියා නිම කළ නොහැකි ජීවිතාවබෝධයක් ඇතිවෙනවා. අන්නේ ජීවිතාවබෝධය නොලබා ජීවත්වන සෑම පුද්ගලයෙක්ම මේ ලෝකෙ මේ ඇස් දෙක තිබුණට අන්ධයන් වගේ තමයි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විදියට ඉසිපතන මිගදායෙන් ආරම්භ කරපු සද්ධර්ම චක්‍ර ප්‍රවර්තනය 45 වසරක් පුරාවට දෙවියන්ට වගේම බ්‍රහ්මයන්ට වගේම මිනිසුන්ට වගේම මේ සක්වල පිටසක්වල වාසී අසරණ සෞසතුන් කෙරෙහි මහා කුළුණු ගුණය උපදවාගෙන සිද්ධ කරන්නට යෙදුණා, ප්‍රවර්තනය කරන්නට යෙදුණා, දේශනා කරන්නට යෙදුණා. ඒ උතුම් ධර්මයට සවන් දීම, ධර්මයේ සම්මර්ෂණය කිරීම, නැවත නැවත සිතටද කයටද වචනයටද මේ උතුම් ධර්මය ගලපා ගැනීම තරම් සැනසීමක් ලෝසතුන්ට නෑ කියලා වදාළේ මේ ධර්මයේ පිරිපුන් ලෙස අවබෝධ කිරීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනම චතුන්නම් භික්කවේ ධම්මානං අප්පටි වේධා අනනුබෝධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමංචේව තුම්හා කංච. මහණෙනි මේ නුඹලා මෙනෙහි කරන්න, ධර්මතා හතරක් අවබෝධ කරගන්ට බැරි වුණ නිසා මමත් නුඹලාත් මේ සංසාර ගමනේ බොහෝ ඈතක ඉඳන්
දුකින් දුකට පත් වුණා, කඳුලෙන් කඳුලට පත් වුණා, ශෝකයෙන් ශෝකයට පත් වුණා, හැඬීමෙන් හැඬීමට පත් වුණා, දුගතියෙන් දුගතියට පත් වුණා. මහණෙනි, කුමක්ද ඒ අවබෝධ කරගන්නට බැරි වුණ ධර්මය? මහණෙනි, ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය විමුක්තිය, ආර්ය විමුක්ති ඥාන දර්ශනය කියන මෙන්න මේ කරුණු තුන අවබෝධ කරන්න බැරි වෙච්ච නිසා මහණෙනි, මායතුළු නුඹලා තිරිසන් ලෝකවල, ප්‍රේත ලෝකවල අනන්ත ප්‍රමාණ ආත්ම භාව ලබමින් දුක් විඳපු වාර අනන්තයි. තයිදම් භික්කවේ අනුබුද්ධම් පටිවිග්ධම්. මහණෙනි, දැන් ආර්ය සීලය හෙවත් නිවනට පමුණුවන චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුවන සීලය මම අවබෝධ කළා, එය පුරුදු කළා. චතුරාර්ය සත්‍ය අවබෝධයට තුඩු දෙන හේතුවන චිත්ත සමාධිය මම අවබෝධ කළා, පුරුදු කළා, දියුණු කළා. නිවන පිණිස හේතුවන නිවන් අවබෝධය යම් ප්‍රඥාවකින් ලැබිය යුතුයි නම්, ඒ ප්‍රඥාවෙන් යම් විමුක්තියක්, අරිහත් ඵල විමුක්තියක් සාක්ෂාත් කළ යුතුයි නම්, ඒ අරිහත් ඵල විමුක්තිය මම සාක්ෂාත් කළා. ඒ අරිහත් ඵල විමුක්තිය සාක්ෂාත් කළා කියන අවබෝධය, ඒ ඥාන දර්ශනය මට පහළ වුණා, උදා වුණා. එනිසාම මම සසර දුකින් අත මිදුණා. නුඹලාටත් සසර දුකින් අත මිදෙන මාවත මම කියා දුන්නා. ඒ අනුව පිළිපන් නුඹලාද දැන් සසර දුකින් අත මිදෙලයි මේ මා ඉදිරියේ වැඩ ඉන්නේ කියලා දවසක් දා රහතන් වහන්සේලා පිරිසක් අමතලා බුදු සිරිමෝ මඩලින් වදාලේ, මේ උතුම් ධර්මයේ ස්වාක්ඛාත භව සම්දිත්තික භාවය ලෝකයට කියාපාමින්. එනිසා එදා මෙදා තුර සතවර්ෂ 26කට ආසන්න කාලයක් මේ ලෝකය තුල පැවති මේ බුද්ධ ශාසනයට යම් කිසි කෙනෙක් ඇතුල් වුණා නම්, යම් කිසි කෙනෙක් තෙරුවන් සරණ ගියා නම්, යම් කිසි කෙනෙක් තෙරුවන් සරණ ගිහින් දෑත නළලේ තබා බුදුගුණ කියා වන්දනා කළා නම්, උදෑසන කාලේ මල් දූතක් නෙලාගෙන ඇවිල්ලා සිරිපා පියුම් අභියස තැන්පත් කළ වන්දනා කළා නම්, සවස් කාලයේ මල් දූතක් නෙලාගෙන ඇවිල්ලා බුදුගුණ සජ්ජායනා කරමින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අභියස පූජා කළා නම්, ඒ කිසි කෙනෙකුට කඳුළු හලන්ට සිද්ධ වුණේ නැහැ. ඒ සෑම කෙනෙක්ම මරණාසන්න සමයේ ජීවිතය ජයගත්තා, මරණය ජයගත්තා. සුගති ලෝකවල කොටසක් ඉපදුනා, භ්‍රම ලෝකවල කොටසක් ඉපදුනා. කොටසක් මේ උතුම් ධර්මය අවබෝධ කරමින් මගඵල ලබමින් සදාතන සනාතන නিত্য සුඛ පරම නිර්මල වූ අමා මහ නිවනින් සැනසීලා භවගමන අවසන් කළා. එනිසා මේ ධර්මය මහා පුදුම ස්වාඝාත ධර්මයක්. මේ ධර්මය හැර පිළිසරණක් ඔබට තිබේ නම්, මට තිබේ නම්, බුදුරජාණන් වහන්සේ එය වදාරනවා, මේ ධර්මය හැර පිළිසරණක් ඔබටත් නැති නිසා, මටත් නැති නිසා වදාරනවා. මහණෙනි, මේ ධර්මයේම ගරුකොට, ධර්මයේම ආචාර්යවරයා කොට හැසිරෙන්න, මේ ධර්මයේ මගේ ඇවෑමෙන් නුඹලාට ශාස්ත්‍රූන් වහන්සේ වෙනවා. එනිසා මහණෙනි, ධර්මයේ ශාස්ත්‍රූන් වහන්සේ කොටගෙන හැසිරුණොත්, ජීවත් වුණොත්, ධර්මයට දායාදය, ධර්මයට උරුමකම කියන්ට පුළුවන් වුණොත්, මහණෙනි, සිව්පසයට වසඟවන්නේ නැතිව, ලාභ සත්කාරවලට ගිජුවන්නේ නැතිව, ධර්ම ගෞරවයෙන් ජීවත් වුණොත්, මහණෙනි, ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ ධම්මේ සුචින්නේ සුඛමාවහාති. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී කියලා වදාළ මේ උතුම් දේශනාවට අනුව ධර්මචාරී කෙනා, ධර්මය ගරු කරන කෙනා, ධර්මයට අනුව ජීවත් වන කෙනා, මහපාරක මැරුණත්, අම්බලමක මැරුණත්, ජලපහරකින් ජීවිතේ නැති වුණත්, ගින්නකට පිළිස්සලා මැරුණත්, වෙන යම් තැනක ජීවිතේ අවසන් කළත්, අවම මට්ටමින් සුගතියකට ගිහිල්ලා උපදිනවා. ඒකාන්ත සත්‍යයයි මේ ධර්මය නිසා. එනිසා මේ පින්වත් පිරිසට තියෙන එකම රැකවරණය ධර්මයේ බව හොඳට මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ ලෝ සතුන්ට සීලය ගැන කියලා දුන්නේ, ගුණවත් භාවය ගැන කියලා දුන්නේ, ඉවසීම ගැන කියලා දුන්නේ,
මෛත්‍රිය කරුණාව මුදිතාව ගැන කියලා දුන්නේ ඒ ධර්මතා ඒ සිරි මුවමඩලින් දේශනා කළේ ඒ විරාගී හදවතේ පුරුදු කරලා මතු කරලා ඵල ධර්ම භුක්ති විඳිමින් කරුණා මෛත්‍රී ධානයන්ට සමවදිමින් ඒ ධාන සිසිලස අත්විඳිමින් තමයි ලෝකයට මෙත්සිත පතිරවීමේ ආනිසංසය ගැන කියලා දුන්නේ කරුණාව මෘදු භාවය ඉවසීම දයාව අනුකම්පාව මිනිසත් භාවය කියන මේ සියලු ධර්මතා පුරුදු වෙච්ච කෙනෙකුට පමණයි සසර ජය ගන්න පුළුවන්කම ලැබෙන්නේ මිනිසත්කම නැත්නම් ඉවසන්ත බැරි නම් දයාවක් අනුකම්පාවක් නැත්නම් නපුරු වචන වැරදි කාය කර්ම අධර්මිෂ්ඨ ක්‍රියාවන් නම් සිද්ධ කරන්නේ එහෙම කෙනෙකුට පරලොවින් දුගතියට යන්න වෙනවා වගේම මේ උතුම් බුද්ධ ශාසනය ලැබීම මේ උතුම් මුණ ගැසීම යාට අහිමි වෙනවා දුර්ලභ ලාභය නැති වෙලා යනවා කලාතුරකින් ගොනු වූ කලාතුරකින් එකට එකතු වූ මේ දුර්ලභ සිදුවීම් සමුදාය නිසා අපට උදා වූ මේ සොඳුරු මොහොත අහිමි වෙලා යනවා මේ ධර්මයේ මගහැරෙනවා එනිසා මේ පින්වතුන් කල්පනා කරන්න මේ වෙලාවේ මේ කියන කාරණය ඔබ ඔබේ ජීවිතය ලබාගත්තේ බොහෝ කැපකිරීම් කරලා මෙතන ඉන්න සෑම කෙනෙක්ම වගේ පෙර ජීවිතයේ මරණාසන්න සමයේදී මහා හටනකට මුහුණ දුන්නා කුමක්ද ඒ හටන පෙර ජීවිතයේ ජීවිතය අවසන් කරන වෙලාවේ අනේක විද පාපී සිතිවිලි සිතට ගලාගෙන එනකොට ඒ දේවල් වීරයෙන් යුක්තව දුරු කරලා දාලා හොඳ යහපත් වූ ආරම්මණයක් කුසල ආරම්මණයක හිත තබාගෙන කරන ලද පින්කමක් සිහිපත් කරගෙන බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ සිහිපත් කරගෙන මරණාසන්න සමයේදී බයවන්නේ නැතිව තැතිගන්නේ නැතිව ඇලෙන්නේ නැතිව බැඳෙන්නේ නැතිව ඒ මරණයට මුහුණ දීපු හින්දා තමයි අද සුගතියකට ආවේ මේ සුගති ලෝකය මේ මිනිසත් බව තව නොබෝ දවසකින් ඈත් වෙලා නැති වෙලා යනවා අහිමි වෙලා යනවා නොපෙනිලා යනවා ඔබ හිතන්න මෙතන ඉන්න මේ කුඩා දරුවාගේ පටන් සියලු දෙනාටම මේ මිනිස් ලෝකය තුළ සංඛ්‍යාත්මක සීමිත ගණන් කරන්න පුළුවන් වේල් ගණනක් පමණයි කන්න ලැබෙන්නේ මෙතන ඉන්න හැම කෙනෙකුටම ගණන් කරන්න පුළුවන් දවස් ගණනක් තමයි ජීවත් වෙන්න ලැබෙන්නේ මෙතන ඉන්න හැම කෙනෙකුටම ඉදිරියට ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාත්මක මාස ගණනක් පමණයි ජීවත් වෙන්න ලැබෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ගණන් කරන්න පුළුවන් සීමිත වේල් ගණනකට ආයුෂයක් ලබාගෙන මිනිස් ලෝකෙට ඇවිල්ලා අන්ධයෝ වගේ ජීවත් වෙනවා නම් මුලාවට පත් වූවන් වගේ ජීවත් වෙනවා නම් නුවණ නැති අය වගේ ජීවත් වෙනවා නම් ඒක මහා අපරාධයක් මේ ලැබිච්ච අවස්ථාව නැති කර ගැනීමක් එනිසා හොඳින් කල්පනා කරන්න මව් කුසේ හිටපු කාලේ මෙතන ඉන්න කාටවත් මට හිතෙන්නේ සිහි කරන්න පුළුවන් නම් මේ මව් කුසේ මම මෙච්චර දුකක් වින්දා කියලා කලල අවස්ථාවේ පටන් මව් කුසෙන් එළියට එනකම් විඳපු දුක දන්නවනම් ආයේ කිසිදාක මව් කුසකට එන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඊ තරමින් දුකක් විඳලයි මව් කුසකට ඇවිල්ලා මව් කුසේ අප්‍රමාණ දුකක් ඔහුලලයි මෙලොව එළිය ලබාගෙන මේ ලෝකෙට බිහි වෙලා මේ ලෝකෙ ජීවත් වීමේ අවස්ථාව ඔබ උදාපත් කරගත්තේ. ඒ දේවල් අමතක නිසා නොදැනෙන නිසා අපට තේරෙන්නේ නෑ මව් කුසේ හිටපු කාලේ විඳපු දුක මහා අන්ධකාර ගල් ගුහාවකට දාලා සීලු දොරගුළු වහලා වාතාශ්‍රයක් නැති සිසිලසක් නැති ඒ වගේම කිසිම ආකාරයක සනීපයක් නැති අත්පා දිගහරින්න බැරි පුදුමාකාර දුකක ඉඳලයි මේ මනුස්ස ලෝකෙට ආවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි නැවත නැවත මව් කුසට පැමිණීම මම වර්ණනා කරන්න එහෙම නැහැ. කුමක් නිසාද වර්ණනා කරන්නේ නැත්තේ? මහණෙනි මව් කුසේ කෙනෙක් විඳින දුක මම බුදුවැසින් දකිනවා. මව් කුසේ කෙනෙක් උහුලන්නා වූ දුක්ඛ ස්කන්ධය හඬලා කියන්ට ලැබෙන්නේ නැහැ. මට රිදෙනවා කියලා කියන්ට ලැබෙන්නේ නැහැ. මේ සියලු වත්පා වකුටු කරගෙන ඔබ හිතන්න ඔබට පුළුවන්ද අඩුම තරමින් පැයක් ඉන්න අඩුම තරමින් පැයක් මේ සියලු අත්පා වකුටු කරගෙන ඉන්න පුළුවන්ද? ඉන්න බෑ.
මව් කුසේ ඉන්න කාලේ මොනතරම්නම් හැකිලිලා ඇඹරිලා ගුලි වෙලාද හිටියේ කියනවා නම් උපමාවකින් කියන්න බැරි විදියට හරියට මස් වැදල්ලක් වගේ මස් වැදල්ලක් වගේ තමයි මව් කුසේ අපි කාලේ ගත කරේ හැම කෙනෙක්ම මහා බෝසත් උතුමන් වහන්සේ කෙනෙක් පමණයි මව් කුසට ඇවිල්ලා බද්ධ පරියංකයක් බැඳගෙන හරියට රන් කරඬුවක තැබූ ස්වර්ණමය පිළිමයක් වගේ වැඩ ඉන්නේ අනිත් සෑම කෙනෙක්ම මව් කුසේදී අප්‍රමාණ දුකක් විඳිනවා ඒ දුක මව් කුසෙන් බිහි වෙච්ච මොහොතේ හරියට කොච්චර දැනෙනවද කියනවා නම් මෙන්න මෙහෙම උපමාවක් මම ඔබට කියනවා මේ ශරීරයේ තියෙන හැම ගලවලා මුළු හැම ගලවලා ලෝදිය එහෙම නැත්නම් ලුණු වතුර කකාරාගත් ලුණු වතුර පිරිච්ච භාජනයක මේ ශරීරයේ හැම ගලවලා බැස්සුවොත් මොන තරම්නම් වේදනාවක් ඇති වේවිද ඔබ හිතන්න ඒ වේදනාව ගැන අන්න ඊට වඩා බලවත් වේදනාවක් මව් කුසේ ඉඳලා එළියට එන කෙනෙකුට ඇති වෙනවා එහෙම වේදනාවක් විඳපු කෙනෙක් තමයි මෙතන ඉන්න මායතුළු ඔබ සියලු දෙනාම ඒ වේදනාවේ දුක ඒක තේරෙන්නේ නෑ මේ වෙලාවේ සිහි වෙන්නේ නෑ මේ වෙලාවේ අමතක වෙලා තියෙන හින්දා ඒ වේදනාව දන්නේ නෑ එහෙම වේදනාවක් විඳපු පළවෙනි වතාවද ඔය දෙවෙනි වතාවද නෑ තුන්වෙනි වතාවක් නෙමේ එහෙම දුක් විඳපු වාර අනන්තයි අප්‍රමාණයි මේ මව් කුසට ආපු නිසා ඔබ මව් කුසෙන් බිහි වෙනකොට ඔබව පිළි අරගෙන ඔබව නහවලා ඔබව උස්මහත් කරලා ලේ කිරි කරලා පොවලා ඔබේ මල මුත්‍රා ඇදලා ඔබව උස්මහත් කරලා මේ විදිහට දෙපයින් නැගී සිටින්නට පුළුවන් තත්වයට ඔබේ දෙමව්පියෝ ඥාති හිතවතුන් එකතු වෙලා ඔබවපත් කරගත්තා හැබැයි ඔබ හිතන්න මේ වගේ මොහොතක මේ වගේ වෙලාවක මේ ලෝකෙ තිරිසන් සතුන් විතරක් කී දෙනෙක් නම් උපදිනවද සමහර අවස්ථාවල ඔබ දැකලා ඇති තිරිසංගත සතුන්ට එහෙම නැත්නම් මුවන් ගවයන් වගේ සතුන්ට පැටවුන් බිහි වෙනවා බිහි වෙනකොටම ඇවිල්ලා කැලේ ඉන්න නපුරු සතුන් කොටි වගේ සතුන් ඇවිල්ලා අනුභව කරනවා මොන තරම්නම් දුකක් විඳිනවද මේ දුක ඔබට තාම කාලිකව දැන් නැති වුණා ඔබට පුළුවන් වහිනකොට නොතෙමෙන තැනකට වාහලයක් යටට ඇවිල්ලා නොතෙමී ඉන්න ඔබට පුළුවන් බඩගින්නක් හැදෙනකොට ගහක තියෙන ගෙඩියක් වැලක තියෙන ගෙඩියක් නමුත් කඩාගෙන අනුභව කරලා කුස පුරව ගන්න ඔබට පුළුවන් කායික ආබාධයක් රෝගයක් හැදෙනකොට බෙහෙත් පෙත්තක් නමුත් බීලා රෝගය සංසිඳවා ගන්න ඔබට දුකක් ආවහම අම්මට කියන්න පුළුවන් තාත්තට කියන්න පුළුවන් වෛද්‍යවරයෙකුට කියන්න පුළුවන් බෙහෙතක් හේතක් ගන්න පුළුවන් ඒ දුක කියලා ජීවිතේ නැසෙන්ට ගියොත් තාවකාලිකව නමුත් රැකගන්න ඔබට මේ මිනිස් ජීවිතයට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් හැටියට ඒ අවස්ථාව අද ලැබිලා තියෙනවා. හැබැයි ඔබ හිතන්න තිරිසන් සතෙකුට මේ අවස්ථාව තියෙනවද? ප්‍රේත ලෝකේ ඉන්න කෙනෙකුට මේ අවස්ථාව තියෙනවද? දවසක් දා නාරද මහා රහතන් වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳන් පහළට බැහැගෙන එනවා ගමට පිණ්ඩපාත යන්න. බැහැගෙන එනකොට මේ නාරද මහා රහතන් වහන්සේට පේනවා මේ අහසේ එක්තරා රන් කඳක් වගේ බබලන ශරීරයක් ඇති මිනිසෙක් ගමන් කරනවා මේ අහසේ ගමන් කරන මේ රූපය දිහා බලනකොට පේනවා ශරීරය හරියට මිනිහෙකුගේ වගේ අපේ වගේ ශරීරයක් තියෙනවා හැබැයි ඒ ශරීරය රන් පාටින් බබලනවා හැබැයි බෙල්ලෙන් උඩ කොටස හරියට ඌරෙකුගේ මුහුණක් වගේ ඌරෙකුගේ මුහුණක්මයි තියෙන්නේ ඌරෙකුට තියෙනවා දල දෙකක් අන්නේ දල දෙකක් තියෙනවා කන් දෙකක් තියෙනවා හරිම පුදුමයි නාරද මහා රහතන් වහන්සේ අසනවා එම්බා සත්වය නුඹ කවරෙක්ද නුඹේ ආත්ම භාවය එක පැත්තක් රන්වන් පාටින් බබලනවා අනිත් පැත්ත හරියට ඌරෙකුගේ ශරීරයේ ඉදිරි කොටස වගේ මොකක්ද ඔබ කරපු කර්මය ඔය දුක විඳින්ට ඒ වෙලාවේ ඒ ප්‍රේතයා ප්‍රකාශ කරනවා පින්වත් නාරද ආර්යයන් වහන්සේ මගේ මේ කතාව අසන්න මගේ මේ ශෝකාලාපය අසන්න මගේ මේ දුක අසන්න නාරදයන් වහන්සේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේ ලෝකෙට පහළ වුණා කාශ්‍යප දසබල ධාරී බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ මේ මහා පොළවේ 20,000 අවුරුද්දක් වැඩ හිටියා
දෙවියන් සහිත ලෝකයට ධර්මයේ දේශනා කළ අපමණ පිරිසක් සියලු කෙලෙසුන් නසා අමා මහ නිවනින් සැනසුණා. ආන්නේ බුද්ධ ශාසනය තුල නාරදයන් වහන්සේ මමත් ඒ කාලේ පැවිදි වුණා. ඒ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මම සිල් ආරක්ෂා කළා. නමුත් මගේ කට බොහෝම සංවරයි. නපුරු වචන කිව්වා, බැන වැදුනා. සිල්වත් ගුණවත් සංඝ රත්නයට මම දොස් කිව්වා. ඒ විපාකයේ නිසා ඒ ජීවිතයේ අවුරුදු 20000ක් මම බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළේ. නමුත් ඒ ජීවිතයෙන් පස්සේ මට නිරයේ උපදින්න සිද්ධ වුණා. අවුරුදු ලක්ෂ ගණනක් මම නිරයේ දුක් විඳා. ඒ විඳපු කාලය කොච්චරද කියලා නාරදයන් වහන්සේ මම ඔබට ප්‍රකාශ කරන්නම්. මේ මහා පොළව අවුරුදු 1000කට අඟලක් වැඩෙනවා, අඟලක් ඉස්සෙනවා. අවුරුදු 1000කට අඟලක් වැඩෙන පොළව ගව්වකුත් එහෙම නැත්නම් යොදුනකුත් ගව් තුනක් වැඩෙන කාලය දක්වාම මම නිරයේ හිටියා කියලා කියනවා. යොදුනක් කියලා කියන්නේ පොඩි ප්‍රමාණයක් එහෙම නෙමෙයි. යොදුනක් කියලා කියන්නේ මේ වගේ කාලයක හැතැක්ම 16ක දිගක්. හැතැක්ම 16ක දිගක් පමණක් නෙමෙයි, ගව් තුනක්. ගව්වක් කියලා කියන්නේ පොඩි දොරක් එහෙම නෙමෙයි. හැතැක්ම නැත්තම් හැතැක්ම හතරකට වගේ ගව්වක් කියලා කියනවා. හැතැක්ම හතරේ වතුනක්, ඒ කියන්නේ සතපුම් 12ක්. ඒ කියන්නේ සතපුම් 16කුත් තවත් සතපුම් 12ක් එකතු කළාට පස්සේ කොච්චර ප්‍රමාණයක්ද, දිග ප්‍රමාණයක්ද? මේ මහා පොළව අන්න එච්චර ප්‍රමාණයක් වැඩෙනකන් මේ ප්‍රේතයාම නැත්තම් මේ නිරිසතා නිරයේ දුක් විඳා. මේ දේවල් ඔබට ඔබේ ඇස් දෙකෙන් නොපෙනෙන නිසා බය දැනෙන්නේ එහෙම නැතිව ඇති. හැබැයි හිතන්න, පරලොව ගිය දාට බය දැනෙන්න ගත්තට, හඬන්න ගත්තට, විලාප තබන්නට ගත්තට, ඒ හැඳීමට, ඒ විලාප තැබීමට ඔබ ළඟට දුවගෙන එන්න අම්මා නැ, ඔබ ළඟට දුවගෙන එන්න තාත්තා නැ, ඔබ ළඟට දුවගෙන එන්න පෙම්වතා නැ, ඔබ ළඟට දුවගෙන එන්න පෙම්වතිය නැ, ඔබ ළඟට දුවගෙන එන්න කිසි කෙනෙක් මේ ලෝකේ නැ. අන්න එදාට අසරණ වෙනවා. එදාට කරපු කියපු දේවල් මෙවි මෙවි පේනකොට, සනසන්ත සැනසෙන්න විදිහක් නැති වෙනකොට, පිච්චි පිච්චි දුක් විඳ විඳ ඉන්නවා. විනා වෙන පිරිසරණක් නැහැ. ඉතින් එදායේ ප්‍රේතයා නාරද මහා රහතන් වහන්සේට ඔය කතාව කියලා ඉන්න අනතුරුව ප්‍රකාශ කරනවා, නාරදයන් වහන්ස සවන් දෙන්න, ඒ නිරයෙන් මම චුත වෙලා ආවේ මේ ප්‍රේත ලෝකෙට. මේ ප්‍රේත ලෝකෙ මට දැන් අවුරුදු ගානකින් පැන් පොදක් එහෙම ලැබුණේ නැහැ. කුසපිරෙන ආහාරයක් මට ලැබුණේ නැහැ. ඉන්න හිටින්න තැනක් මට නැහැ. මං වෙනුවෙන් හඬන්න, වැළපෙන්න, මාව නලවන්න කවුරුවත් නැහැ. මට ආදරයෙන් කතා කරන්න කෙනෙක් නැහැ. මම අසවල් තැන ආදරයට ලැබුම් ගන්නවා කියලා ඉන්න තැනක් හැම මට නැහැ. නාරදයන් වහන්සේ, මගේ මේ ප්‍රේත ලෝකේ ආයස තව කොයි කාලෙකින් ගෙවෙයිද කියලා මට පේන්නේ නැහැ. නාරදයන් වහන්සේ, මම මේ වෙලාවේ නාරදයන් වහන්සේට දැනුම් දෙනවා. මේක ඔබ මිනිසුන්ට බණ කියද්දී ප්‍රකාශ කරන්න කවදාකවත් වචනේ අසංවර කරගන්න එපා. කිසිදාක කය අසංවර කරගන්න එපා. කිසිදාක සිතින් කයෙන් වචනෙන් පව් කරන්න තියා හිතන්නවත් එපා. වැරදිච්ච දවසට ලෝකේ කවුරුවත් නැහැ පිහිටවන්න. මම මේ මහා දුකකට වැටිලා ඉන්නවා කියලා ඒ ප්‍රේතයා බොහොම දුකසේ නාරද රහතන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. නාරද රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා වන්දනා කරලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි, මහා ගෞතම දසබලධාරී බුදුරජාණන් වහන්ස, මාගේ අනධීවර ශාස්ත්‍රෝන් වහන්ස, මට අද මෙන්න මේම සත්වයෙක් දර්ශනය වුණා පෙනී හිටියා. ඒ වෙලාවේ බුදුසිරිමෝ මඩලින් වදාරනවා, නාරදය, ඔය සත්වයා මම ලෝතුරා බුද්ධරාජයට පත් වූ වෙසක් පුන් පොහෝ දවසේ රාත්‍රී කාලයේ ලෝකයේ දෙස බලනකොට දැක්කා. කිජකුළු පව ප්‍රදේශයේ ඔය ප්‍රේතයා පමණක් නෙමෙයි, ලක්ෂ ගණනින් කෝටි ගණනින් ප්‍රේත ලෝකේ දුක් විඳින අය දෙස මම බැලුවා. එනිසා නාරද, ඔබ හිතන්න, මේ ධර්මය ඔබ ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා, ඒ ප්‍රේතයා දැකපු නිසා දැන් ඔබට විශ්වාසයි. මම මේ ධර්මය ලෝකයට ප්‍රකාශ කරනවා. ලෝකේ පින් නැති ශ්‍රද්ධාව ඇති මිනිස්සු මේ ධර්මය අදහා ගන්නවා. ශ්‍රද්ධාව නැති පින නැති මිනිස්සු මේ ධර්මය ප්‍රතික්ෂේප කරලා මරණින් මත්තේ අන්ත දුකකට වැටිලා මහා විනාශයකට පත්වෙලා නැහිලා වෙනසිලා යනවා. ඒ අය ගැන තථාගතයන් වහන්සේට කරන්න එහෙම දෙයක් නැහැ.
ඒ අයට පිහිට වෙන්න පුළුවන් උපරිම ආකාරයෙන් පිහිට වෙන්න ඕන නිසා තමයි මේ ධර්මය ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු කරන්නේ නැතිව වචනයක් පදයක් ඛේදයක් අඩු කරන්නේ නැතිව ස්කන්ධ 84 දහසක් සූත්‍ර වශයෙන් විනය වශයෙන් අභිධර්මයේ වශයෙන් දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිගත් අය දහස් ගණනින් සුගති ලෝකවල අද පවා සැනසෙනවා දිව්‍ය ලෝකවල අද පවා සැනසෙනවා දවසක් දා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ චාරිකාවේ යනවා මොකටද යන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ගේ තොරතුරු වසා ගන්නට මනුස්ස ලෝකේ ඉන්න කාලේ නුඹලා කරපු දේවල් මොනවාද කියලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ගෙන් අහනවා ඇහුවට පස්සේ ඒ දෙවිවරු ප්‍රකාශ කරනවා ආර්යයන් වහන්සේ අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ දන් දුන්නා සිල් රැක්කා ඒ ಗುಣ පුරලා තමයි මේ මනුස්ස ලෝකෙන් චුත වෙලා දෙව්ලොවට ආවේ. ඉතින් මොගලන් මහ රහතන් වහන්සේ මොකද කරන්නේ? මනුස්ස ලෝකෙට ඇවිදින් මේ කතා ප්‍රවෘත්තීන් මිනිස්සු ඉදිරියේ ප්‍රකාශ කරනවා. අසබල් ප්‍රදේශයේ ජීවත් වෙච්ච අසබල් උපාසකතුමා දැන් ඉන්නේ තුසිත නිමිය ලෝකේ. අසබල් ප්‍රදේශයේ ජීවත් වෙච්ච උපාසිකාව දැන් ඉන්නේ තුසිත නිමිය ලෝකේ. ඒ ඇත්ති ඒ ඇත්තා මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳට සිල් පුරුදු කළා. ලෝභ නැතුව දන් දුන්නා. ගුණධර්ම දියුණු කරමින් භාවනා කළා. කරුණාව දයාව අනුකම්පාව පුරුදු කළා. මෛත්‍රිය ඉවසීම හොඳට පුරුදු කළා. එනිසා ඒ ඇත්තෝ දෙව්ලොව ගියා කියලා බණ කියනවා. යම් විදියකින් ඒ බණ කතාව අහන මිනිසෙක් එහෙම නැත්නම් කාන්තාවක් ඒ කියන දේ විශ්වාස කළේ නැත්නම් මොකද කරන්නේ? මොග්ගල්ලාන රහතන් වහන්සේ අදිස්ථාන කරනවා ඒ දේවතාවා හෝ දේවතාවිය දිව්‍ය විමානයේ පිටින්ම මනුස්ස ලෝකෙට පැමිණේවා කියලා. ඒ මොහොතේ ඒ දෙවියා හෝ දෙවඟන විමානයේ පිටින් අහසේ පෙනී ඉන්නවා. අන්න ඒ වෙලාවේ මොගලන් රහතන් වහන්සේ පෙන්නනවා නුබලා දැන්වත් පිළිගන්න මේ ගුණධර්ම සිල් ආරක්ෂා කරපු අය දෙව්ලොව ගිහිලා උපදිනවා කියන්නේ ඇත්තක් කියලා. ඒ වගේ වෙලාවට ඒ දිව්‍ය විමානයෙන් දෙවිවරු දෙවඟනුන් බැහැලා ඇවිල්ලා මොග්ගල්ලාන රහතන් වහන්සේගේ වගේම බුදු සිරිපාපියුම් වන්දනා කරනවා සෑම මිනිස්සෙකුටම පෙනෙන ලෙස. ඉතින් ඒ මොහොතේ පටන් ඒ සිද්ධිය දකින සෑම කෙනෙක්ම දන් දෙනවා. සෑම කෙනෙක්ම රහසින්වත් පව් කරන්න හිතන්නේ නැහැ. සෑම සියලු ආකාරයකින්ම ගුණධර්ම පුරුදු කළා ධර්මයේ දියුණු කරලා ඒ කාන්තෙන් ඔවුන් නිවි නිවි සැනසෙනවා. අද වෙනකොට දිව්ලොව බඹලොව මනුස්ස ලෝකේ යම් කෙනෙක් සැප සම්පත් ලබනවා නම් යස ඉසුරු ලබනවා නම් ඒ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ දීපු දෙයක් එහෙම නෙමෙයි වෙන කෙනෙක් දීපු දෙයක් එහෙම නෙමෙයි ඒ විඳින්නේම සංසාරේ කරපු පින්ඵල. යම් කෙනෙක් මේ ලෝකේ දුක් විඳිනවා නම් යම් කෙනෙක් මේ ලෝකේ ශෝක පීඩාවන්ගෙන් හඬනවා නම් යම් කෙනෙක් මේ ලෝකේ රෝග පීඩාවන්ගෙන් අනේක විද ලතැවුල් විඳිනවා නම් ඒවා වෙන කෙනෙක් දීපු දේවල් එහෙම නෙමෙයි. තමන්ම සංසාරේ කරපු ප්‍රාණඝාතය සත්ව හිංසාව බොරුව දුරාචාරය වැරදි දේවල් හින්දාමයි ඒ ඇත්තන්ට ඒවා විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. මමත් ඔබත් අපි මේ ලෝකේ හඬලා තියෙනවා වැළපිලා තියෙනවා ශෝක කරලා තියෙනවා දහසකුත් එකක් අඩුපාඩු ඉදිරියේ අනේ අපිට මේවා ලැබෙන්නේ නැහැ කියලා හෝලලා තියෙනවා. ඒ වගේම ලෝකේ ඉන්න මිනිස්සු දිහා බලලා අපි හිතලා තියෙනවා අනේ මේ දේවල් අපිට තියෙනවා නම් හොඳයිනේ කියලා මේ හැකියාවන් මේ තනතුරු අපිටත් ලැබෙනවා නම් හොඳයිනේ කියලා අපි හිතලා තියෙනවා. කවදාකවත් එහෙම හිතන්න එපා. එහෙම හිතුවා කියලා මේ දේවල් ලැබෙන්නේ නැහැ. හිතන මොහොතක් ගානේ මොනවද වැඩෙන්නේ? හිතේ ලෝභය වැඩෙනවා. ඒ ලෝභය තව දුරටත් වැඩෙනකොට ඒකට කියනවා අභිද්‍යාව කියලා. ඒ දැඩි ලෝභය නිසා කෙනෙක් උපදින්නේ പ്രേත ලෝකේ. යේ භුයේ නහි සත්තා ලෝභේන පෙත්ති විසයන් උපපජ්ජಂತಿ. යේ භුයේ නහි දෝසේන සත්තා දෝස සතිසං නිරයන් උපපජ්ජಂತಿ. මෝ යේ භුයේන සත්තා මෝහේන තිරධාන යෝනින් උපපජ්ජಂತಿ. වදාරනවා ලෝභය වැඩි වුණොත් යන්ත වෙනවා പ്രേත ලෝකයට. යන්න වෙනවා പ്രേත ලෝකයට ලෝභය වැඩි වුණොත්. ඒ වගේම යන්න වෙනවා මහා නිරයට ද්වේෂය වැඩි වුණොත්. ඒ වගේම තිරිසන් ලෝකෙට යන්න වෙනවා මෝහය වැඩි වුණොත්. කුමක්ද මේ ලෝභය කියන්නේ? ප්‍රියමනාප රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ඇලුම් කර කර
ඒවාටම ගිජු වෙලා එව්වා හොය හොයා යනවා. සිල් බිඳගෙන පවා සැප සම්පත් හොයනවා. සිල් බිඳගෙන පවා සතුට හොයනවා. ආන් එතකොට ලෝභය වැඩෙනවා. යම්කිසි කෙනෙක් වෛරයේ තියෙන බිහිසුණු බව දන්නේ නැතිව වෛර කරනවා, තරහ වෙනවා, හිත්වල කෝන්තර බැඳගෙන අවුරුදු ගණන් කතා කරන්නේ නැතිව සමහර විට අම්මා තාත්තත් එක්ක බවා වෛර කරමින් කාලය ගත කරනවා. අන්න එහෙම කෙනෙක් මලාට පස්සේ කොහෙටද යන්නේ? ආය මනුස්ස ලෝකෙට එහෙම නෙමෙයි, දෙව්ලොවට එහෙම නෙමෙයි. ඒ වගේ කෙනෙක් යන්නේ නිරයට, යන්නේ අපායට. මේ මහා පොළවේ ඇතුලේ තියෙනවා අටමහා නිරයක්. මේ මහා පොළවේ ඇතුලේ තියෙනවා ඒ නිරයන් පිරිවරාගෙන මොනවද? ඔසුපත් නිරයන්. වැටුනොත් 130ක් නිරයේ කියලා වදාලේ නිකන් නෙමෙයි. එනිසා ඒ අපාය යන්න උනාට පස්සේ අන්න එදාට ඔබව සනසන්න කවුරුවක් ඇත්තේ එහෙම නැහැ. ඔබත් එක්ක එකට නිදාගෙන හිටපු, එකට ආහාර අනුභව කරපු, එක ගෙදරක ජීවත් වෙච්ච, ඔබට ලේ කිරි කරලා පෝපු අම්මලා අද අපායේ වැටිලා ඉන්නවා, තාත්තලා ඉන්නවා මේ අපායේ. ඔබේම ළඟම හිටපු ඔබේ පෙම්වතා මේ අපායේ ඉන්නවා, ඔබේ පෙම්වතිය මේ අපායේ ඉන්නවා, ඔබේ දරුවෝ දුවා දරුවෝ මේ අපායේ ඉන්නවා, මේ රට රාජ්‍ය පාලනය කරපු ඇතැම් අධාර්මිෂ්ට රජවරු ඒ වගේම ඇමතිවරු අපායේ ඉන්නවා. දිව්‍ය ලෝකේ ඉඳන් පව් වැඩ කරලා ද්වේෂය ඇති කරගෙන දිව්‍ය ලෝකේ ඉඳන් මිත්‍යා දෘෂ්ටි ඇති කරගත් ඇතැම් දෙවිවරු අද මේ අපායේ වැටිලා ඉන්නවා. මෙව්වා ඔබට පේන්නේ නැහැ. නමුත් මේ පොළව උඩ තමයි අද ඔබ ඔය තැන්පත් වෙලා ඉන්නේ. ඔබට පුළුවන් නම් ප්‍රඥාවෙන් දකින්ද මේ මහා පොළවේ ඇතුලේ තියෙන මේ අටමහා නිරයන්? ඔබ කවදාකවත් කාගෙන්වත් කවුරු නිසාවත් පව් සිද්ධ කරන්නේ නැහැ. ඔබ පුදුමාකාර යහපත් කෙනෙක් වෙනවා. ඔබ උදේ හවායේ කාන්තයෙන් එතකොට භාවනා කරනවා. ඔබට ඒක නොපෙනෙන නිසා ඔබ හිනා වෙමි. ලාමක දේවල් වලට ආසා කර කර ඔබ මේ ලෝකේ තියෙන දේවල් වලට බැඳිලා ගිහිල්ලා ජීවත් වෙන්නේ කුමක් නිසාද? අර බිහිසුණු බව, අර අපාය පේන්නේ නැති නිසා. ඒ අපාය දැකගත්තොත් ඔබ කවදාකවත් ඔය කන් දෙකෙන් මිහිරි ගීත අහන්නේ නැහැ. ඔය ඇස් වලින් ඔබ කවදාකවත් ඒ අපාය දැක්කොත් ඔය විකාර විගඩම් බලන්නේ නැහැ. ඔබ කවදාවත් ලාමක වචන, බොරු, කේලාම් මේ වගේ දේවල් කටින් කතා කරන්නේ නැහැ. කවදාකවත් ඔබ කයින් අකුසල් කරන්නෙත් නැහැ, වචනයෙන් අකුසල් කරන්නෙත් නැහැ, හිතින් අකුසල් කරන්නෙත් නැහැ. ඔබ හිතත් කයත් වචනයත් සංවර කරනවා කවදාද? මෙන්න මේ කියන මේ මහා පාය දැකපු දාට. හැබැයි ඔබට නිකන් ඒ අපාය දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට භවනා කරන්න ඕන. භවනා කරා කියලාම දකින්න ලැබෙන්නේ නැහැ. හිත සමාධිමත් කරන්න ඕන. ප්‍රථම ධ්‍යාන සමාධිය ඉපදෙව්වා කියලා හැම දකින්න ලැබෙන්නේ නැහැ. දෙවන ධ්‍යාන ඉපදෙව්වා කියලාත් දකින්න ලැබෙන්නේ නැහැ. තුන්වන හතරවන ධ්‍යානයත් උපදවන්න ඕන. උපදවලා අභිඥා බල පරප්‍රාප්ත කර ගැනීම පිණිස, ඒ උපදවාගත් ධ්‍යානයන් අභිඥා ලාභේ පිණිස නැවත පුරුදු කරන්න ඕන. අන්න එහෙම පුරුදු කරගෙන ගියාට පස්සේ ඕන ඥානයක් පහළ වෙනවා මනුස්සයන් දකින. ආන් එතකොට පේන්න පුළුවන්කම ලැබෙනවා. හාත්පස ගව්වක්, ගව් දෙකක්, තුනක්, හතරක් බලනකොට ප්‍රේත ලෝකයක් තු දහස් ගණනින් පිරිවරාගෙන ඉන්නවා. නිරේ ගියපු ඇත්තෝ ඉන්නවා. අන්ත අසරණ දුක් විඳින අය දහස් ගණනින් ඉන්නවා. මේ අවට පවා කී දෙනෙක් නම් ප්‍රේත ලෝකෙ ඉන්නවද කියලා අන්න එහෙම කෙනෙකුට දකින්න ලැබෙනවා. අන්න එහෙම දකින්න ලැබුණාට පස්සේ ආයෙ හිනාවෙන්න කාලයක් නැහැ. උසුළු විසුළු කරන්න කාලයක් නැහැ. අනකොටා ගන්න කාලයක් නැහැ. වෛර කරන්න කාලයක් නැහැ. බලපොරේට කාලයක් නැහැ. කොයි වෙලාවෙ මේකේ වැටේද දන්නේ නැහැ කියලා බයක් ඇති වෙනවා. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මිනිසුන්ට අනුකම්පාවෙන්, මේ අසරණයන්ට අනුකම්පාවෙන්, මේ ධර්මය අසන්ත, මේ ධර්මය අහලා හිතට ගන්න. හෙට දවසේ නිරේ යන්ත වුණොත් කවුරුවත් නැති වෙනවා. අන්න එදාට බුදුරජාණන් වහන්සේ විතරයි පිහිටට ඉන්නේ. හැබැයි පව්කම් සිද්ධ වෙලා තිබුණොත්, පව් පිරීලා ගිහිල්ලා තිබුණොත් බුදුරජාණන් වහන්සේටවත් බේර ගන්න එහෙම බැරි වෙනවා. ධර්මයටත් බේර ගන්න එහෙම බැරි වෙනවා. සංඝ රත්නයටත් බණ කියලා බේර ගන්න එහෙම බැරි වෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ, මනුස්ස ලෝකේ ඉන්න කාලේ පුළුවන් තරම් දැම්මට ඇති කියලා හිතන්න එපා. දැම්මට ඇති කියලා හිතන්නේ එහෙම නැතුව පින් දැස් කරගන්න කියලා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනා රාමේ වැඩ ඉන්න කාලේ එක්තරා සිටු පුත්‍රයෙක් බුදුබණ අහලා හොඳටම සතුට ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා.
බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා, ආරාධනා කළා, ස්වාමීනි අනුකම්පාවෙන් අපේ නිවසට දන් හැන්දක් වළඳන්ට වඩිනසේක්වා. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. ජාතිය ගැන හිතන්නේ නැහැ, කුලය මලය ගැන හිතන්නේ නැහැ, ධනවත්කම් ගැන හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ උපාසකතුමාගේ නැත්තම් සිටු කුමාරයාගේ ආරාධනාව නිහඬ බවින් පිළිගත්තා. පිළි අරගෙන පසුදායේ නිවසට පිණ්ඩපාතේ වැඩම කළා. ශාන්ත ඉරියව්, සුරක්තවද ශ්‍රීපාද පත්ම, ඒ වගේම බුදුරැස් ධාරාව දැක්කට පස්සේ මේ සිටු කුමාරයාගේ සිත අප්‍රමාණ ප්‍රීතියකට පත් වුණා. තමන්ගේ මෞතුමියත් සමග එකතු වෙලා විශාල දානයක් පූජා කළා. දවසක් එහෙම නෙමෙයි, දවස් දෙකක් එහෙම නෙමෙයි, තුනක් හතරක් එහෙමත් නෙමෙයි, දින හතක් පුරාවට දන් පැන් පූජා කළා. පූජා කරලා නතර වුණේ නැහැ. ඉන් අනතුරුව මොකද ඒ සිටු කුමාරයා කළේ? තමන්ට තියෙන මහා ධනයක් වියදම් කරලා බරණැස ඉසිපතනාරාමයේ කිට්ටුව බොහොම දර්ශනීය සුවඳ කුටියක් හැදුවා. දර්ශනීය සුවඳ කුටියක් හදලා සක්මන් මළු, දිවා ආසන, රාත්‍රී ආසන පනවලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීනී දසබලයන් වහන්ස, තුන් ලෝකයක් දිනු අමාමෑණියන් වහන්ස, මම අමාමෑණියන් වහන්සේ වෙනුවෙන් කුටිසේනාසනයක් ඉදිකලා මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගෙන වදාරන්න, හෙට දවසෙත් රහතන් වහන්සේලා සමග දානිත වඩින්න ආරාධනාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. රන් කෙණ්ඩියකින් සිසිල් පැන් අරගෙන තථාගතයන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයට මේ පැන් වක් කළා. වක් කරනකොට මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ නම් වූ විසි අසංකෙහිය කල්ප ලක්ෂයක් පුරාවට පාරමී ධර්ම පුරපු ඒ මහේශාක්‍ය ගුණබර උතුමන් වහන්සේට අරහන් සම්මා සම්බුද්ධාදී ගුණවලින් බබලෙන බුදුරජාණන් වහන්සේට මේ මහා සේනාසනය පූජා කරපු ආනිසංසය කොච්චරද කියනවනම් හිතන්නත් බෑ. ආනිසංසය ඒ මොහොතේම ඒ සිටු කුමාරයාට දිව්‍ය ලෝකයේ සැටයුදුන් දිව්‍ය විමානයක් පහළ වුණා. දිවඟනුන් සමග පහළ වූ මේ දිව්‍ය විමානය දිවඟනුන්ගෙන් බබලනවා, මල් මාලාවන්ගෙන් බබලනවා, රත්තරණින් රිදියෙන් මුතු මැණික් වලින් තමයි මේ දිව්‍ය විමානේ හැදිලා තියෙන්නේ. එදා දවසේම මුගලන් රහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා බලනවා. දිව්‍ය කුමාරියෙක් නැති දිව්‍ය මාලිගාවක් තියෙනවා. ටිකක් ලං වෙලා ගිහිල්ලා බලනකොට දිවඟනුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අහනවා, නුබලාගේ දිව්‍ය කුමාරයා කොහෙද? ඒ වෙලාවේ දෙවඟුණුන් කියනවා, ස්වාමීනි මේ දිව්‍ය විමානේ පහළ වුණේ අප වෙනුවෙන් එහෙම නෙමෙයි. මේ දිව්‍ය විමානේ පහළ වුණේ මනුස්ස ලෝකේ බරණැස් නගරයේ ඉන්නවා නන්දිය කියලා සිටු කුමාරේ. අන්නේ සිටු කුමාරයා අද දවසේ තථාගත දසබලධාරි බුදුරජාණන් වහන්සේට සේනාසනයක් හදලා පූජා කළා. අන්නේ පූජා කළ පින් බලය නිසා තමයි මේ විදිහේ සේනාසනයක් පූජා කරපු ආනිසංසයෙන් තමයි මේ විදිහේ මහා ගරු කටයුතු පින්කමක් සිද්ධ කරපු නිසා තමයි දිව්‍ය ලෝකයේ මේ වගේ විමානයක් ඔහු වෙනුවෙන් පහළ වුණේ. ස්වාමීනි මොග්ගල්ලාණයන් වහන්සේ මනුස්ස ලෝකෙට යනකොට ඒ නන්දිය කුමාරයා මුණ ගැහුණට පස්සේ ප්‍රකාශ කරන්න, දැන් මනුස්ස ලෝකේ හිටියා ඇති, දැන් දිව්‍ය ලෝකෙට එන්න කියන්න. මැටි කලයක් වගේ මිනිස් ශරීරය අපහැර දාලා රන් කලයක් වගේ දිව්‍යමය ජීවිතයක් ලබා ගන්නට කියන්න. මේ කතාවට සවන් දුන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ධම් දේශනා කරන බණමඩුවට ගිහිල්ලා සිවුර ඒකාංශ කරලා වන්දනා කරලා අහනවා, ස්වාමීනි තිලවග තිලක ඕ ධර්මරාජයන් වහන්ස, මමද දිව්‍ය ලෝක චාරිකාවේ ගියා. යනකොට මම දිව්‍ය විමානයක් දැක්කා. ඒ දිව්‍ය විමානයේ දෙවඟනුන් පමණයි ඉන්නේ. දෙවඟනුන්ගෙන් මම ඇසුව කාටද අයිති මේ දිව්‍ය විමානය කියලා ඔවුන් ප්‍රකාශ කළා. අයිති වන්නේ බරණැස් නගරයේ ඉන්න නන්දිය සිටු කුමාරයාට. තාම ස්වාමීනි නන්දිය සිටු කුමාරයා මැරිලා එහෙම නැහැ. තාම තරුණ වයසේ ඉන්නේ. මේ සිටු කුමාරයා මනුස්ස ලෝකේ ඉන්නකොටම දිව්‍ය ලෝක විමානයක් පහළ වෙලා, ස්වාමීනි එහෙම පහළ වෙනවද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඇයි නුඹ මොග්ගල්ලාන මගෙන් ඔය කතාව අහන්නේ? නුඹම දැක්කා නොවේද දිව්‍ය ලෝකේම මාලිගයක් පහළ වෙලා තියෙනවා? ඒ වෙලාවේ බුදුසිරි මෝ මඩලින් අසාගෙන ඉන්න සියලු දෙනාට මැසෙනසේ මිහිර ලෙස ගාථා ධර්මයක් දේශනා කරනවා. චිරප්පං පවාසින් පුරිසං දුරතෝ සොත්ති මාගතං
ඥාතිමිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්පි අස්මාලෝකා පරංගතං පුඤ්ඤානි පතිගන්හන්ති පියඥාතිංව ආගතං. මෙන්න මේ ගාථා ධර්මය දේශනා කළා. මේ ගාථා ධර්මයෙන් කුමක්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා, විදේශ රටකට යම් මනුස්සයෙක් හෝ කාන්තාවක් යනවා, කුමකටද යන්නේ? ධනයක් උපයා සපයාගෙන එන්ට. ඒ ධනය සිතූ පැතූ ආකාරයෙන් උපයා සපයාගෙන සිය රටබලා සිය ගමබලා එනකොට ඥාතීන් හිතවතුන් මිත්‍රයන් මොකද කරන්නේ? යනවා ඒ කුමාරයාව, ඒ කුමාරිය ඒ ඥාතියාව පිළිගන්ත. ගිහිල්ලා සිපගන්නවා, බැලඳගන්නවා, ආදරයෙන් කතා කළ පිළි අරගන්නවා. අන්න ඒ වගේ පින් කරපු ඇත්තෝ මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට යනකොට සූදානම් වෙලා ඉන්නවා පිළිගන්න දෙවඟලුන් දෙවියන්. මල් මාලා දාලයි පිළිගන්නේ, තුති ගීත කියලයි පිළිගන්නේ, මිහිරි වචනෙන් ආමන්ත්‍රණය කරලයි පිළිගන්නේ. අන්න ඒ විදියට ඔය ගාථා ධර්මයේ වදාරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ අසිරිමත් වූ ධර්මය පුරුදු කළොත්, මේ අසිරිමත් බුද්ධ ශාසනයේ ගුණපිළිවෙත් පිරුවොත් කාටවත්ම වරදින්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේ දන් හැන්දක් දීපු කෙනෙක් අනාගතයේ බඩගින්නේ ඉන්නේ එහෙම නැහැ. මේ බුද්ධ ශාසනයේ වස්ත්‍රයක් පූජා කරපු කෙනෙක් අනාගතයේ නිර්වස්ත්‍ර වෙන්නේ එහෙම නැහැ. මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා මලක් පහනක් පූජා කරපු කෙනෙක් අනාගතයේ දුගතියට එහෙම යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා සීලාදී සංවරයේ පිහිටලා සමාධි භාවනා දියුණු කරලා ත්‍රිලක්ෂණය දක්නා ප්‍රඥාව උපදවා ගත්තොත් නියත වශයෙන්ම මේ ජීවිතයේ මඟඵල ලබන්න ඒ ශ්‍රාවකයාට පින පෑදෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සත්‍යයි. යම් කිසි කෙනෙක් මේ ඇස දිහා බලනවා, කන දිහා බලනවා, කබ කඳුළු බේරෙන මේ ජීවිතය දිහා බලනවා, මල මුත්‍රා ගලාගෙන යන මේ ශරීරය දිහා බලනවා, කෙස්ටික දුගදයි කැතයි ගඳයි පිළිකුලයි කියලා දකිනවා, මේ ලොම් කියන්නේ සුවඳ තියෙන හේව එහෙම නෙමෙයි මොනතරම් ගඳයිද, මේ හැම කියන්නේ Tamanටම ගඳයි, කිසිලිවල ගඳ, ඉකිලිවල ගඳ, මේ පතුල්වල ගඳ, අතුල්වල ගඳ, නියපොතු කුණු නහම ගඳ, දත්වල ගඳ, දිවේ ගඳ, කටේ ගඳ, කවදාවත් කටින් සුවඳ හමන්නේම නැහැ, හමන්නේම දුගඳමයි. කවදාවත් මේ ශරීරයෙන් සෞම්‍ය සුවඳක් හමන්නේම නැහැ, හමන්නේ පුදුමාකාර කුණු ගඳක්මයි. මෙහෙම ශරීරයක් වර්ණනා කරනවා, මෙහෙම ශරීරයක් සරසනවා, මම ලස්සනයි කියනවා, කොණ්ඩෙ පීරනවා, දතකට මදිනවා, එව්වා කරන්න ඕනි තමයි, නැත්තම් මේක තවත් කුණු ගඳ ගහනවා. හැබැයි මේකෙන් මුලාවටපත් වුණොත් ඊට වඩා අන්ධ බවක් තවත් තියෙනවද? ඔබම හිතන්න, මේ ඉදෙන කෙස් ටික ලෝකෙ කාටවත් නොයිදී පවත්වන්න එහෙම බෑ. රැලි වැටෙනහම කාටවත් ලෝකෙ නවත්වන්න එහෙම බෑ. ගැලවෙන දත් කාටවත් ලෝකේ ආය හයි කරන්න එහෙම බෑ. ඒ වගේම නොයෙක් රෝග හැදෙනම ද වෛද්‍යවරයෙකුටවත් මේ වැළඳිච්ච රෝගේ මොකද්ද කියලා හොයාගන්න බෑ. අද උදෑසන කාලයේ බොහොම කෙලින් හිටපු මිනිස්සයා හවස් වෙනකොට මිනී පෙට්ටියකින් ගෙදෙට්ට එනවා. අද බොහොම උජාරුවට ඇඳලා පැනදලා ලෝකෙටම අනබෙර ගහගෙන යන ගැහැණිය මිනී පෙට්ටියකින් හවසට ගෙදෙට්ට එනවා. මෙහෙම දහමක් ලෝකෙ ක්‍රියාත්මක වෙනවා. ඒ අටලෝ දහම නම් වූ බුදුරජාණන් වහන්සේ වදාරන ලෝක ස්වභාවය නොදන්නා අන්ධ බාල භූතයන් මොකද කරන්නේ? මේ ලෝකෙට රැවටෙනවා. ඇස් දෙකට රැවටෙනවා, ඇසට පෙනෙන රූපෙට රැවටෙනවා, කනට රැවටෙනවා, ඇසෙන ශබ්දයට රැවටෙනවා, නාසයට රැවටෙනවා, දැනෙන ගඳ සුවඳට රැවටෙනවා, දිවටත් රැවටෙනවා, රසයටත් රැවටෙනවා, කයටත් රැවටෙනවා, ස්පර්ශයටත් රැවටෙනවා, මේ කුණු ශරීරයට රැවටෙනවා. මම මම කියලා ආඩම්බරයෙන් මාන්නයෙන් මේ ලෝකෙ මිනිසුන්ට බැනවදිනවා, සත්වයන්ට හිංසා කරනවා, සොර මැරකම් කරනවා, වැරදි කාමසේවනය කරනවා, දුරාචාරයන්ගෙන් මිශ්‍ර වෙලා කාලෙ ගත කරලා අහෝ ඒ අසරණයා කොහෙද යන්නේ? සුගතියේ නෙමෙයි, දෙව්ලොව නෙමෙයි, බඹලොව නෙමෙයි, එහෙනම් කොහෙද? මේ මහා පොළොව මැද තියෙන මහා නිරයට අවුරුද්දෙන් දෙකකින් එහෙම ගොඩේන්න බෑ, තුන හතරකින් එහෙම ගොඩේන්න බෑ, කල්ප ගණනකින්වත් ගොඩේන්න බෑ අපරාධය බලවත් වුණොත්. ඔබ හිතන්න මේ කියන බුදුබණ පදය ඔබට දැන් ඇහෙනවනේ.
ඔබට මේ බණපදය තේරෙනවනි. මෙතන ඉන්න ඕනම කෙනෙකුට මේ කිව්වේ මොකද්ද කියලා තේරෙනවනි. මේක අසාගෙන මේ පින්වත් පිරිසගේ හිත්වල තවදුරටත් අඳුරු සිතිවිලි, පව් සිතිවිලි, ලාමක හැඟීම් ඔහේ වැඩෙන්න දෙනවනම්, වචනේ අසංවර කරගෙන හෙට ඉඳනුත් හැසිරෙනවනම්, මේ ජීවිතය අපි කොතෙන්දද මෙහෙවන්නේ? කවද්ද සැනසෙල්ලක් ලබන්නේ? කවුද අපිට පිහිටට ඉන්නේ? මේ කියපු කාරණා හොඳින් හිතන්න, මේ කියපු දේවල් හොඳින් මෙනෙහි කරන්න, මේ කියපු දේ හිතට ගන්න. බුදුරජාණන් වහන්සේ විතරයි ඔබට පිළිසරණ, ධර්මයේ විතරයි ඔබට පිළිසරණ, සංඝයා විතරයි ඔබට පිළිසරණ. එනිසා හැමදාකම ඉර උදා වෙලා ඉර ආවරට ගිහිල්ලා රාත්‍රී කාලේ උදා වෙනකොට නින්දට යන්න කලින් මොහොතක් හිතන්න, අද මම උදෑසන කාලේ අවදි වුණාද? උදේ අවදි වෙලා මොනවද මම කෙරුවේ? බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න එහෙම මට හිතුනේ නැද්ද? මම බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ නැද්ද? මල් පහන්නෙම පූජා කළේ නැද්ද? බුදුගුණ ටිකක් එහෙම හිතුවේ නැද්ද? ලෝකෙට මෛත්‍රියක් මම කරන්න හිතුවේ නැද්ද? අහෝ, අද දවසේ මම ලෝභ මූල සිත් උපද උපදවා හිටියා. ද්වේෂේ වැඩුණා, මානේ වැඩුණා, කුහකකම වැඩුණා, අහංකාරකම වැඩුණා, තරංගයට බැසගත්තා. මම කොහෙද අද ගියේ? මම මෙච්චර පව් රැස් කරගත්තා අද දවසේ. කවුද මේවට විපාක විඳින්නේ? අම්මා නෙමෙයි, තාත්තා නෙමෙයි, අසවලා නෙමෙයි, මටමයිනේ විඳවන්ට වෙන්නේ. එනිසා මම හෙට දවසේ ඉඳන් සංවර වෙන්න ඕන. හෙට දවසේ ජීවත් වුණොත් නේ සංවර වෙන්න ලැබෙන්නේ. නෑ නෑ, මම මේ මොහොතේ ඉඳන් සංවර වෙනවා. දුස්සීල වෙලා එහෙම තියෙනවා නම්, ශික්ෂාපද කැඩිලා එහෙම තියෙනවා නම් මොකද කරන්නේ? ඒ මොහොතේම සිල් සමාදම් වෙනවා. ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බුදු කුටියට ගිහිල්ලා වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ සෝභමාන මූණ දිහා බලාගෙන ඉන්නවා, බලාගෙන ඉඳලා කියා හිටිනවා, ස්වාමීනි, සෞම්‍ය කිරණින් ලෝකේ සනසාලෝ, ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන්ගෙන් දෙවුරම් වනාරණ බබළුවාලෝ, පූර්වාරාම වනාරණ බබළුවාලෝ, ඉසිපතන මිගදාය බබළුවාලෝ, ඒ වගේම තුන් ලොවක් බබළුවා වූ ධර්මරාජයන් වහන්සේ, මට අද දවසේ පින්තස් කරගන්නට බැරි වුණා, මට වැරදුනා, මම පව් කළා. හැබැයි මම මේ වෙලාවෙ ඉඳන් ආය පව් කරන්න එහෙම නෑ. මම සංවර වෙනවා. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. මට බුදුරජාණන් වහන්සේගේ සරණ හැර වෙන සරණක් නෑ කියලා මම තේරුම් ගත්තා. ඒ සරණ මට හැමදාම ඒකාන්තයෙන් පිහිටාවා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඉන් අනතුරුව ධර්මරත්නයටත් වන්දනා කරනවා, සංඝරත්නයටත් වන්දනා කරනවා, පැන් වීදුරුවක් පූජා කරනවා, සුවඳ කෝරක් මහණක් පූජා කරනවා, නිහඬව වාඩි වෙලා ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා බුදුගුණ සීකරනවා. සෝ භගවා ඉතිපි අරහං, සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ, සෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ කියලා බුදුගුණ ගැන හිතනවා. එහෙම හිතනකොට හිත පිරිසිදු වෙනවා, හිත නිමෙනවා, හිත දමනය වෙනවා, හිත සාන්ත සංවර වෙනවා. සාන්ත සංවර වූ, දමනය වූ නිවුණ හිතකට කවදාවක් වදයක් වේදනාවක් එහෙම දැනෙන්නේ නැහැ. එනිසා අන්න ඒ සෞම්‍ය භාවය ඔබ අත්විඳින්න. ඒ වගේම ඔබ උපෝසත සීලයක් සමාදන් වෙන දවසට කම්මැලි හිතන්න එපා, මේක වැඩක් නැහැ කියලා එහෙම හිතන්න එපා. ඔබේ තියෙන සුදුසුකම් තනතුරු තාන්න මාන නම්බුනාම ඔව් එකක්වත් ඇති දේවල් වැදගත්කමකට ඇති දේවල් එහෙම නෙමෙයි. ඔය ඔක්කොම අතහැර දාලා පොය දවසට පන්සලට යන්න, අරන්නට යන්න, සීල සමාදන් වෙන්න, ගුණ පිළිවෙත් පුරන්න, මේ ඇත්තෝ ඒවා කරන වැති කියලා මම විශ්වාස කරනවා. හැබැයි නොකරන කෙනෙක් ඉන්නම නම් අදාදම පටන් ගන්න. අපි මහා සංඝරත්නය හැටියට මේ ඇත්තන්ට මේ ධර්මය කරුණාවෙන් කියලා දෙනවා. මේ ඇත්තෝ මේ ධර්මය ගෞරවයෙන් අසන්ට ඕන, ගෞරවයෙන් අහලා දරාගන්ට ඕන. දරාගෙන ජීවිතයට සම්බන්ධ කරගත්තේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. අසන ධර්මයට වඩා වටිනවා හිතේ තියාගන්නා ධර්මය. ඒ දෙකටමත් වඩා වටිනවා ජීවිතයට සම්බන්ධ කරගන්නා ධර්මය. ඒ ධර්මයෙන් තමයි සීලාදී ගුණ වැඩෙන්නේ. ඒ ධර්මයෙන් තමයි බෝධිපාක්ෂික ධර්ම මෝරන්නේ. ඒ ධර්මයෙන් තමයි චතුරාර්ය සත්‍ය දකිනා නුවණ පහළ වෙන්නේ. අන්න එහෙම කෙනෙක් තමයි මේ ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්සෝ සුසුම් ඉක්මවා ගිහිලා අජාති අජර අව්‍යාධි අමෘත මහා නිවනින් සැනසෙන්නේ. ඉතින් මේ ධර්ම මඩුවේ, බණ මඩුවේ ඉන්න සෑම කෙනෙකුටම ඒ අමා මහ නිවනින් සැනසෙන්නම මේ උතුම් ධර්ම දේශනා මේ පින්කම හේතු වාසනා වේවා. හැම කෙනෙක්ම නිදුක් වෙත්වා,
හැම කෙනෙක්ම නිරෝගී වේවා හැම කෙනෙක්ම සුවපත් වේවා හැම කෙනෙකුටම නිදුක් නිරෝගී සුව ලබාගෙන බුදු ගුණය දම් ගුණය සංඝ ගුණය හඳුනාගෙන ජාති ජරා මරණ වලින් පිරිච්ච මේ සංසාරේ තියෙන භයානකකම හඳුනා ගන්න ඕන ඒ භයානකකම හඳුනා ගන්න මේ ධර්මය අවබෝධ කරගන්න ශාන්ත අමාමහා නිවනින් සැනසෙන මොහොත දක්වාම අපරාජිත ගමනක් යන්ට මේ සෑම කෙනෙකුටම වාසනා මහිමය උදාපත් වේවා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හිසේ පටන් දෙපතුල දක්වා දෙපතුලේ පටන් හිස දක්වා වැළඳලා තියෙන රෝග පීඩා බාධක කම්කටොළු සියල්ලම දුරින්ම දුර වේවා සෑම කෙනෙකුටම කරන ලබන සියලුම යහපත් දේවල් සාර්ථක කරගන්නට ලැබේවා බුද්ධ ශාසනය දුර්ලභ හින්දා මිනිසත්කම දුර්ලභ හින්දා වඩ වඩා පිනට දහමට නැඹුරු වෙලා හොඳ දේවල් සිද්ධ කරමින් ධර්මයේ ගෙන ගන්නට ඕන ධර්මයේ නොදන්නා කෙනා වෙන මොනවා දැනගත්තත් වැඩක් වෙන්නේ එහෙම නැහැ ඉතින් එනිසා මේ ධර්මයේ ඉගෙනගෙන මේ ධර්මයේ හදවතින් දරාගෙන මේ ධර්මයේ ගෞරවයෙන් අවබෝධ කරගෙන අමූර්ත මහා නිවන අද අදම ලබනවා කියන අදිෂ්ඨානයෙන් ඒ පාරමී ගමන යාගන්න ඒ පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම වාසනා මහිමය උදාපත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව අප විසින් මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනේ චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද කියලා මතු කරලා සසර ගමන කියන්නේ කුමක්ද කියලා මතු කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්වේ මතු කරලා මේ ජීවිතයේ පරලොව ජීවිතයේ අපි නතර වෙලා ඉන්න තැන කියන මෙන්න මේ කරුණු කුළුගන්වලා ඔබට ධර්ම කරුණු ටිකක් ප්‍රකාශ කළා දැන් හෝරාවකට වැඩි කාලයක්. එනිසා මම විශ්වාස කරනවා සෑම හදවතක්ම මේ අමා බින්දු වගේ බණපදයෙන් නිමී ගියා කියලා. එහෙම හදවතක් නිවුණා නම් ඒ ඇත්ත සැබවින්ම පින්වන්තයි කියලා සතුටු වෙන්න. නැවත නැවත මේ ධර්මය හොඳට අනුස්මරණය කරන්න ඔබ සිහිය පිහිටුවා ගන්න. ඉතින් අද දවසේ තුම් ධර්ම දේශනාව පවත්වන්නට මුලින් සඳහන් කළා වගේ ගෞරවයෙන් අපට ආරාධනා කරපු ඒ පින්වත් සියලවති මෑණියන්ගේ මිය පරලොවගේ ස්වාමි පුරුෂයා වන M.A. පියසේන මුදලාලි මහත්මාට පින් අනුමෝදන් කරන්නට දැන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සීලවතී මෑණියන්ගේ මෑණියන් සහ පියාණන්ට පින් පමුණුවන්ටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පානදොර මිලන් මනමේන්ද්‍ර පියාණන්ට පින් පැමිණවීමද මේ පවුලට සහසම්බන්ධ වෙලා ඉන්න සියලු ඥාත් සහසම්බන්ධ වෙලා ඉඳලා මිය පරලොව ගියපු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙලා බණපදයක් අහලා මේ විදියට සිත සම්පහන්සනය කරගත්ත සෑම කෙනාටම ඒ සෑම කෙනාගේම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නියැලීලා ඉන්න දරුවන් වන ගයෝද්දයා ඒ වගේම ගයෝද්දයා දුව උසාන්ජලී දුව සිතුම් දුව ඒ වගේම වන්දි මන්දි දුව මන්දිව පුතාගේ පුතාත් ඒ වගේම මෙහෙලි දුවත් ඒ වගේම නෙතුමි දුව චානක ඒ වගේම ඒ චානක පුතා ඕස්ට්‍රේලියාවේ පදිංචි වජිර පුතා ඒ වගේම තෙලුනි ඩියානා දුව ලයිරු දුව මේ ධර්මය ශ්‍රවණය කරන්න ආපු සෑම සියලු දෙනාගේම ඒ දරුවන් ඒ පවුල්වලට ඒ සෑම කෙනෙකුට ආශිර්වාද කරන්න ඒ වගේම අපල උපද්‍රව දුක් විපත් කරදර දුරු වේවා කියන ප්‍රාර්ථනාව ශක්තිමත් ලෙස තබන්න. ඒ වගේම මේ ධර්ම දේශනාවට පැමිණි ඒ ස්වාමින් වහන්සේට ආශිර්වාද කරනවා කියන මෙන්න මේ පාරිශුද්ධ අදහස් ටික හිතේ තබාගෙන තමයි අද මේ උතුම් ධර්ම දේශනාමේ මහා පින්කම දේවතා ආරාධනාව සිද්ධ කරලා තෙරුවන් වහන්සේලාට වන්දනා කරලා ඊට කලින් දැහැත් වට්ටිය පූජා කළා ආරාධනා කළා ඊටත් පෙර ආතුව පාවඩ එළලා බොහොම පිවිතුරු ලෙස බොහොම ගෞරවයෙන් සද්ධා භක්තිය පෙරට කරගෙන ස්වාමීන් වහන්සේව සංඝ ගෞරවයෙන් වඩම්මවාගෙන මේ උතුම් පින්කම ධර්ම දේශනාමේ පින්කම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් පින්කමක් බවට පත් කර ගන්නට යෙදුණා. දැන් හැම කෙනෙකුගේම හිත පිනෙන් පිරී ගිහිල්ලයි තියෙන්නේ. ඒ රස්නා වූ සියලුම පින ඒ නම් සඳහන් කළ පියාණන්ට ඒ වගේ මේ නම් සඳහන් කළ සියලුම ඥාතීන්ට ඒ වාගේම නම් සඳහන් කරන්ට අමතක වූ සියලු දෙනාට අපි බොහෝම මෛත්‍රියෙන් දැන් මේ වෙලාවේ අනුමෝදන් කරමු. ඒ වගේම ඒ ඥාතීන්ට වගේම සතරවරම් දෙව් රාජවරු ඉන්නවා
සක්තිවූ රජතුමාට ඒවගේම මහේශාක්‍ය දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරන්නට ඕන. ඒ ඇත්තෝ එතකොට අපිට ආශිර්වාද කරනවා, ඔය ඇත්තන්ට ආශිර්වාද කරනවා, දිවනෙත යොමු කරනවා, බලනවා, පිහිට වෙනවා, රැකගන්නවා. හොඳ වැඩ කරනකොට දෙවියෝ ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ තමයි එහෙම වදාරන්නේ, අපි නෙමෙයි එහෙම කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අද ශ්‍රවණය කරලා දේවතාරාධනාවෙන් පටන් අරගෙන මේ මොහොත දක්වා ඇසූ සෑම බණපදයක්ම පරම සත්‍යයි. මෙතන එකක්වත් මේ මුසාවක් කියවුනේ එහෙම නෑ. මෙතන එකක්වත් බණපොතේ නැති දෙයක් එහෙම කියවුනේ නෑ. බණපොත් වහන්සේගේ තියෙන ධර්මයමයි මේ කියලා දුන්නේ. ලෝකෙ අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ කියලා දුන්නේ. ඒ ධර්මයේ සිත පහදවාගෙන අසල රැස් කරගත්තා වූ අප්‍රමාණ ධර්ම ශක්තිය, අප්‍රමාණ පුණ්‍ය ශක්තිය දෙවියන් සහිත ලෝකයට ඒ ඥාතීන්ට අනුමෝදම් වේවා කියලා අපි දැන් ගාථා සජ්ජායනා කරලා දෙවියන්ට ඥාතීන්ට පින්පෙත් අනුමෝදම් කරමු. තම තමන්ගේ නමින් මිය පරලව ගිය සියලු ඥාතීන් සිහිපත් කරගන්න. ඔවුන්ට මේ පින දැනේවා, පෙනේවා, අනුමෝදම් වේවා. නිවනින් නිමි නිවි සනසේවා. ධර්මාවබෝධය දක්වා ගමන් කරන්ට තමන්ගේ අතින් කරගත් හා සමානව මේ ධර්ම දේශනාමය පින, ශ්‍රවණමය පින, සංඝ පූජාමය, තෙරුවන් පූජාමය පින උපකාර වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. සාධු සාධු සාධු. සියලු දෙනාම ඔහොම තැන්පත් වෙලා ඉන්න මම බුදුගුණ සත්‍යක්‍රියාව කරලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. දෑස පියාගෙන ඒ ආශිර්වාදය ලබා ගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාච
චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං අරහන්තං සිරසා නමාමි තේන අරහං ගුණතේජසා සුත්ථිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වත සෝ භගවා තං භගවන්තං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි තං භගවන්තං සම්මා සම්බුද්ධං සිරසා නමාමි තේන සම්මා සම්බුද්ධ ගුණ තේජසා සුත්ථිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ වත සෝ භගවා තං භගවන්තං විඤ්ඤාචරණ සම්පන්නං සරණං ගච්ඡාමි තං භගවන්තං විඤ්ඤාචරණ සම්පන්නං සිරසා නමාමි තේන විඤ්ඤාචරණ සම්පන්න ගුණ තේජසා සුත්ථිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි සුගතෝ සුගතෝ වත සෝ භගවා තං භගවන්තං සුගතං සරණං ගච්ඡාමි තං භගවන්තං සුගතං සිරසා නමාමි තේන සුගත ගුණ තේජසා සුත්ථිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි ලෝක විදෝ ලෝක විදෝ වත සෝ භගවා තං භගවන්තං ලෝක විදුං සරණං ගච්ඡාමි තං භගවන්තං ලෝක විදුං සිරසා නමාමි තේන ලෝක විදෝ ගුණ තේජසා
Sottite hotu sambhada So bhagava iti pi anuttaro purisa dhamma sarathi Anuttaro purisa dhamma sarathi vata So bhagava Tam bhagavantam anuttaram Purisa dhamma sarathim Saranam gacchami Tam bhagavantam anuttaram Purisa dhamma sarathim sirasa namami tena anuttara purisa dhamma sarathi guna tejasa sottite hotu sambhada So bhagava iti pi sattha deva manussanam Sattha deva manussanam vata so bhagava Tam bhagavantam sattharam Deva manussanam saranam gacchami Tam bhagavantam sattharam Deva manussanam sirasa namami Tena sattha deva manussanam guna tejasa sottite hotu sambhada so bhagava iti pi buddho buddho vata so bhagava tam bhagavan tam buddham saranam gacchami tam bhagavam tam buddham sirasa namami tena buddha guna tejasa sottite hotu sambhada so bhagava iti pi bhagava bhagava vata so bhagava tam bhagavantam bhagavantam saranam gacchami tam bhagavantam bhagavantam sirasa namami tena bhagava guna tejasa sottite hotu sambhada etena saccha vajjena dukkha upasamintu te etena saccha vajjena bhaya upasamintu te etena saccha vajjena roga upasamintu te sadhu sadhu sadhu
හොඳයි සියලු දෙනාටම මම මේ වෙලාවේ පින්පෙත් පමුණුවනවා පින්වත්තේ සීලවතී මෑණියන් ඇතුළු මේ උතුම් බණ කතාවට සම්බන්ධ වූ ඇසූ සිත පහදවාගත් උදව් උපකාර කළ සෑම සියලු දෙනාම සජ්ජායනා කළ ධර්ම දේශනාව සජ්ජායනා කළ බුදු ගුණ සත්‍යානුභාවයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සිර සම්පත්‍ති සැලසේවා යමේන ගමනේ බිමනේ මග තොටේ වත්තේ පිටියේ සියලු ආරක්ෂාව සැලසේවා ඒ නම් සඳහන් කළ ඉගෙන කියා ගන්නා ඒ පින්වත් දරුවන්ට ධර්මානුකූල ලෙස ඒ අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් සිද්ධ කරන්නට මග හසර ශක්තිය නුවණ ඥානය උදාපත් වේවා සියලු දෙනාටම මේ උතුම් බණ කතාවෙන් ධර්මාවවාද ලබාගෙන ධර්මෝපදේශ ලබාගෙන ජීවිතය වඩාත් යහපත් කරගෙන නුදුන් දාන ආදී පින්කම් නොකල සීලාදී පින්කම් සිදු කරගෙන මැරෙන්න කලින් මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා පිම්පිලිවෙත් පුරාගන්ට ශක්තිය ලැබේවා මේ ජීවිතේ බැරි වුණොත් ධර්මය අවබෝධ කරගන්ට අපේ අඩුවක් නිසා ඔබ මරණින් මත්තේ දුගතියට වැටෙන්නේ නැතුව සුගති සංඛ්‍යාත සැනසීම ලබලා ඊතාත්ම නොබෝ කලකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන මොහොත දක්වාම සතුටින් යාගන්න මේ උදාර උතුම් පුණ්‍ය බලය උපකාර වේවා වේවා කියලා මම ආශිර්වාද කරනවා සම්බීතියෝ විවද්ධන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ සම්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලස නිච්චං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දම්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු ඉද්ධිතං පද්ධිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසියතා සියලු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු සැනසීම ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.